31 න් සරණ හමදනාටම අ දෙදස් විශසේ කවුරුතේ ගස්තු මාසේ විසය එක්න අප මේ රැසලායින්නේ පට්ාන ම්ම සභහෝ මගින් පවත් ව අපිදම්ම රය පාදි පාට මලාාව පළමනි වස්තර් සඳහා වන දේශන මාලාවෙෙන් අදට නියමිත පාඩම කරගෙනයන්නට අප පළමුුව තිෙරුවන් නමස්කාර කරලා සාදු 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 නතස් භගබතු අරහ සම්ම සම්ුදස්ස Namsebagaebetu arah sama sambudhase naස්bagaebe arah sama sam buddhase Buhang saranaangacami dhaang sarranangacami sanggghang saranaangacami dutiyampi budhang saranaangacami dutiyampi dhambang sarranangacami tiampi sanghang sarangga cami tapi ammpi buddang sarangga cami tapipit dambang sarangga cami tapimpi sanghang sarangga cami Hai sad sad Wici matigamambi manante na manditan pat kanaang සම්santaසलाමත බුදධिया යසදිනිකමසු Subhacapබන්නරansi නිලපතාරසිතාමஞ்சच පබසර kangang suge <laughs> tangan <laughs> දම්මංච ජිනසවිීතන් සංගන් ගනංසෙහන් නමාම සිරසාධරං සද සදූ සද. හොඳඒ හද දවසෙත් අපි පාඩ මාආරම්භ කරමු අපි පසුගේ සතියේ කතා කරගෙනාව වීති මුක්ත කාණ්ඩය ගැන අප චිත්තවීති කතා කරලා ඊට පසෙ වීති. ස්භාවයක් නැතුව සිත ඇතිවෙන ආකාරය කතා කරගෙන ආවා ඊට පස්සේ ඒ අනු අපි ප්‍රධාන මතුකා කීපයක් කරතය කතා කරගෙනාව අද අපි එතනඉදලයි ස්රට තා කරම් මේ දවස් සොල ම දැක්කා ලුතෙන්න් සාමාජික සාමාජිකාවන් සම්බන්ධ වෙලාඉන්න උම සතුටයි ඒ අයටත් කියන්නට ඕනේ පටාන දම්ම සභාව වෙබ්පිටුවට ඇතුළ වෙලා එතන තින ශිෂ සාමාජික න් Onlineන් රජිස්ට්‍රේෂන් කියන එක ෆෝර්ම්ි පරෝල ස්මිට කලානම් මට පහසු වෙනවාඒ හැම දෙෙනම වත්ස බ්ලුපල්ට එකතු කරගෙන ඒ අදල් සටහන් එම ලැබෙන්න්නට සලස් වන්නට එහම නැතුව එකක් කෙනා එක එක වෙලාවට මට ටිල්ෆෝන් කර කිව්ව කිව් කියන එක යම්කිසි ක්‍රමවේක අඩු බවක්වේනවා අපෆිට මොකදහෙමමුුණහම එක හැම වෙලාම මදම පුටරේගවත් නෑනි විදිහට ප්‍රමාණකූල වෙනවන ඒ අදාළ වෙලාවල් වලට මට පුළුවන්ගේ අලුත්තයවත් වත්සැඩ රුප්පල්ල එකකතු කරන්න අද දවස්්‍ය පාඩනු සම්බන්ධයනුත් මම සටහනක් නිෙකුත් කරල තිබුණා ඒ සටහනත් වත්ස ගරෘපයකට දාපු නිසා ගුල්ලට ලැබින්නට ඇැති අද අපි කතා කරන්නේ වීති මුක්ත කාන්ඩේ චතුස්ක හතරෙන් අවසාන චතුස්කය ඒ යන්නේ මරනොත් පත්ති දැන් අපි වීති ඇති වෙන හැටි කතා කලා ඒ වීතිවල ඉම්පස්ෙ කොයිකොයි භූමියද සත්‍යය ෝ ඉන්න කියලා කතා කලා උපදින්නේ කොහෙද කියලා කතා කලා ඊට පස්සේ ඔවුන්ට ප්‍රතිසන්දි ගන්නේ කොහොම දාකාරයෙන් කතා කලා ඒ ප්‍රතිසන්දි ගැනීමේද කර්මයේ බලපෑම ගැන කතා කලා අද අපි කතා කරන්නේ සෘති පටිසන්දි වශය මේ මරණය සහ උපත්තිය සිදුවීමේදී කර්මය කොහොමද බල ඒ සිදුවෙන් ආකාර සහ ඊට අදාළක්‍රමවේ දයන් තමයි අද අපි කතා කරන්නට යන්නේ අප එක කියනවා මරනොත්පත්ති චතුස්කය කියලා මෙතිය අප ඒගෙන ගත චතුස්ක අතර බූමි චතුස්ක තති සඳී චතුස්ක කර්ම චතුස්ක මරණ චතුස්ක මරණ චතුස්කේදී අපි ප්‍රධානම කතා කර නම් මතුට අතරක්ක අයටති ආයුක්කය කම්මක්කය උබයක්කය උපච්චේදක කියලා හොඳයි අපි දැ ඒක බලමු දීර්ග වශයෙන් කොහොමද ඒවයි ඉදිල තියන්නේ කියලා මරනොත්පති චතුස්කේදී මේ ඉදිරිපත් කරන කාකාරය ඇත්තටම අදාළ වෙන්නේ මනුෂ්‍යත්මා භාවයක් තියන සුගති සත්වයාගේ වශයෙන් තමයි මේක ඉදිරිපත් කරලා තියන්නේ මොකද වෙනත් වෙනත් භූමිවල වෙනත් වෙනත් සත්තු නිකාය වශයෙන් ගත්තාම මේ කියන ආකාරය යම්යම් දුරකට වෙනස්වෙන්නට පුළුවන්ගේ ඒ සත්තුවයන්ට බලපාර අනි ුත්සාධකත්ත එක්ක මේ ආයුක්තය කම්මක්ක උබයක්කය උපච්චේද කියල මේ විස්තර කරන ක්‍රමය මෙතනද ප්‍රධානව බල පවත් වන්නේ මනුෂ්‍යාත් භාවය සහිත මේ හාම සුගතිය ඉන්න සත්වය නර්භයා තමයි මේදේ හරියටම සාර්ථක වෙන්නේ මේක මේක කතා කරන්නේ මේක පොදු න්‍යය හැටියට ඉගෙනගෙන අනිකුත් තැන්වල යෙදෙන ධර්මතාවය ඊට අනුරූපව අකසාගන්න අපට පුළුවන් වෙනවා ඊළඟට මේ ආයුක්තයය කම්මක්කය උපයක්කය උපච්චේදකය කියලා කියන ආකාරවලදීමන් සඳහන් වෙන්නේ ැ අපි සත්වය කරගත්තු ඒ සත්ත්වයා මේ අම්කිසි භවයකි ජීවත්වෙනවා කියලා අපිට සම්මුති වශයෙන් අපි කතා කරනවා ඒ සත්වයාගේ චෘතිය සමග මේ කියැන්නේ සම්මුති මරණය අත් සමගරම මේ භවයෙන් අයින්ගෙනවා කියලා අපි කියනවා එතකොට සම්මුති මරණය කියලා අපි හඟුන්වන්නේ අර චිත්තකාණ්ඩයේ අපිතාී සිත්්කාණ්ඩයේ කතා කරපු චුත්ති සිතේ පහලවීම කියලා අපි කිව්වනි එතකොට මේ භවය අතෑරලා වෙනත් වයට යව්නා කියල අපි සම්මුති වශයෙන් කියනවාන්න මේ මරණය කියන එක සිදුවෙන්ඩ එ මරණය කියල හෙමනම් කියන්න පුළුවන් ඒ බවයට අදාළ ඒ ගතකරපු සත්ව ශරීරයේ තවදුරටත් සිත් ඇති නොවෙන තැනට පැමිණීම තමයි මරණය කියල කියන්න එතනින් පස්සේ එම සරීරය ආශ්‍රය නිශ්‍රය කරගෙන තවදුරටත් සිත් ඇතිවීමක් වෙන්න නැති නිසා එකතුකට අපි කියනවා සත්වය මැරුුණ කියල ඒ ඉතුරු එක්ච සරීරයට අපි කියනවා මුෘර්ත කවල්ලි කලේබරය කියලා මේ කියන ආටාරයට මරණය සිද්ධ වඩ පුළුවන් ඕනෑම වෙලාවක මරණය සිද්ධ වඩ පුළුවන්න්නේ ජීවත් වෙනවට වඩා ශුවර්ර එකටම ස්තිර භාවයක් තියන්නේ මරණය සිදුවීමට අප ජීවිතය පවත්වා ගැනීමයි මරණයයි කියන දෙ අතරයෙන් වැඩිම ශුවර්ර එක තියෙන්නේ මේ ඕනෑම වෙලාවක මැරෙන්ඩ පුළුවන් කියන එක අ ඒක හරියට අපි ගත්තොත් එහෙම උදාහරණයක් අපි පොල්වත්තක් කරගත්ත හා මේ පොල් ගහයේ මල් අවස්ථාවේදිත් මල් බිම වැටෙනවා. ඇට්ටි අවස්ථාවේදත් බිම වැටිනවා. කලටිපොල් ඒත් වැටෙනවා. වේලිච්ච පහිච්ච පොල් වැටෙනවා. ඔොඳට වේලිලා අන්තිමටම ගිය පොල් ඒවත්ඉතින් වැටෙන්ඩ මෝ නෑැන. මේ විදියට උදාහරණයක් අපි ගත්තොත් අල්ලවස්ථාවත් වැටෙන්න්න පුුවන් ඇට්ි අවස්ථාවේ දුණ වැටෙන්න්න පුුවන් කලටි අවස්ථාවේ පැසු කොල් අවස්ථාවේ දියලුණු අවස්ථාාව ඕනෑම වෙලාවක වැටෙන්න්න පුළුවන්. ඒ වගේ ජීවිතයක මරණය කියන එකත් ළමාකාලෙ වෙන්න පුළුවන් ලදදරු කාලේ ලළමාකාලේ තරුණ කාලෙ වැඩිවියර පත්වෙච්ච කාලය මහලු කාලෙ මේ ඕනම තනිකද වෙන්න පුුවන්. ඒවිත් දිහට තමයි මේ මරණය සිද්ධ වෙන්නේ අන්න ඒ මරණය සිදුවීමේදී ප්‍රධානම බලපාන ක්‍රම හතරක් මෙතැනද අපි සාකච්ඡා කරනවා දැන් අපි මේ එකඒක ක්‍රමයක් අරගෙන දීර්ගව සාකච්ඡා කරල බලමු අපි ඉස්සල්ලම් බලූ මොකක්ද ආයුක්කය මරණය කියන්නේ කියලා ආයුක්තය කියල කිව්වහම අපි දන්නවා ආයුක්්‍යය කියල කෙන ආයුෂය සම්බන්ධවයි අපි දැන් කතා කරන්නදය සත්වයගේ යම් භවයක පැවැත්මක් සඳහා මොනුවද අපිට අවශ්‍ය වෙන සාධක. අපි නිකං හිතල බල තැන් අපි මනුෂ්‍ය භාවයක් අරගෙන මේ ජීවත් වෙන වනන් අපිට මේ ජීවිතය සඳහා මොනවා දවශ්‍ය වෙන්න පුළුවන් සාධක. අපිට ඉදිරිපත් කරන්න පුළුවන් මේ වගේ. අධ්‍යාත්මිකව අපිට කර්ම ශක්වය තියෙන් ටඕෝන ඒ එක තමයි බුදුදහමේ අප පිළිගැනීම කර්මය හා කර්මපලය විශ්වාස කරන සත්ව ෝ වැඩි දෙෙක්. මේ භාවය පිළිගන්නවා අපිට ආධ්‍යාත්මිකව කර්මශක්තිය ස්තිෙන්නට ඕනේ ඉප දෙන්නටත් ඉපදිලා ඒ ජීවිතය පවත්වා ගැනීමටත් ඒ එක කාරණය ඒවගේම තමයි ඒ ඒ සත්ව නිකාය හැටියට මනුස්සේක්ද බල්ලෙක්ද පෝසෙක්ද ආද ඒ සත්ව නිකාය අනම නියමිත්ත සම්මත වෙච්ච ආවිශ්‍ය ප්‍රමාණයක් තියෙනවා ඒක මෙච්චරයි කියලා නීියත වශයෙන් කියන්නට බැරි වනක් දලවශයෙන් ැ අපි දන්නවා නුස්සේ කවුරුදු තුන්සීයක් දිවත්වවා කියල මේ කායකවොත්ත මේ එකක බොුවක් වෙනවා. නාමාන්‍යෙන් අවුරදු සීය කියලකිවොත් ඉති දැ සීිය වෙන්නෙත් නෑ දැක්න්නේද ඊත අඩුකාලයකද මැරිලා යනවා. එතකොට අන්න ඒ වගේ ආයුෂය කියන එකත් ඒ ඒ සත්ව නිකායට අනුවගැලපිලා යන විදිහට යම් සම්මතයක් ඇවිල්ල තියෙනවා මේක කාලානුරූපව වෙනස් වෙන්නත් පුළුවන් ට අමතරව පෙළදහමේ සඳහන් වෙන විදිහට තැ මනුෂ්‍ය හෙම අරගත්තා නම් ඒ මනුෂ්‍ය කියන සත්ත්වයාගේ ආයුෂය කියන එක ඔහු වඩන ගුණදහම් අනුව අඩු වැඩි වශයෙන් පවතිනවා කියලා පෙළ දහමේ විස්තර වෙනවා. සමහර කාලවල අවුරුදු අසූදහක පමණ ආයුෂත් සමහර කාලවල අවුරුදු දහයක පමණ පරමාවිෂය තියෙන වගේ. මේ අතර මේක දෝලනය වෙන වග පෙළ දහම සඳහන් කරලා තියෙනවා එතකොට මේ ආයුෂය කියන එකත් අපිට අවශ්‍ය වෙනවා ජීවිතයක් පවත්වා ගන්නට අපි කියන ආවිෂ්‍ය ගුරුණානම් මැරුණ කියල්ඒ වගේ මේ කියන ආයුෂය සම්මතවෙච්ච ආවිෂය තියන කාලය තුළදී ඒ සත්ව නිකායට අයත් ශරීරය ඉපදිලා වැඩිලා ලොකු මහත් වෙලා දිරා ගිහිල්ලා අවසානයට පත්වීම සිදුවෙන්න ඕන මේ කියන සම්මත ආයුෂ කාලය තුළදී. එතනින් එහාට ඒ ශරීරයේ පාත්වා ගන්නවා කියන එක අපහසුයි එම තමයි ඒ කාලබල්ත අනුුවූපෝ ඒ ශරීර ගණ ශරීර නිර්මාණය වෙන්නේ ඒ අනුව කර්මය වගේම ආයුෂය කියන එකත් සත්ව පැවැත්මකට වැදගත්වෙන. ඊීලංගෙටට හරිසරයෙන් ලැබෙන උපකාරයක් අනි වාරයම අවශ්‍ය වවා අපිට පදිච්ච සත්ත්වයාට ජීවත්වීම සඳහා ආහා රවශ්‍ය වෙනවා තරිතු ගුණේ අවශ්‍ය වෙනවා කාලගුණ යහපත්ව පැවැති යුතුවෙනවා ඒ සත්ත්වයාට අනුගූපව මේ ආදී වශයෙන් පරිසරයෙන් ලැබිය යුතු සාධකත් නිමැරදිව ලැබුණනොත් තමයි අපට ජීවිතයක් පවත්වගන්නට පුළුවන් වෙලි මේ විදිේයට තවත් අපි හෙව්වො තවත් සාධක ඕන තරම් හොයාගන්න පුළුවන් වේ ඒ වගේ මේ සත්වයාගේ පැවැත්ම කියන්න හුදු කර්මය නිසා හෝ හුදු ආවිෂය නිසා හෝ පරිසරය නිසා හෝ පවතින එකක් නෙමි මේ කියන නානාවිධ ප්‍රත්්‍යයන් එකතු වීමෙන් ඒ ප්‍රත්ව සමවායෙන්ම නිර්මාණය වෙලා හැදිලා ඉතිරිපත්වෙන කටයුත්තා. එතකොට අපි මෙතනදි ආයුක්කය මරණය කියන මාතෘකාව කතා කරත්ද අපි ප්‍රධාන වරගන්නවා ආයුෂ්‍යයේ කියන මාතෘකාව. එතනද ම් දුරකට කර්මශක්තිය ඉතුරවෙලා තිබියදී. මේ ආයුෂයාගේ ඉවරවීම නිසා මරණය සිදුවෙලවා නම් අන්න එවැනි අවස්ථාව ක අපි කිව්වා ආයුක්තය මරණය කියලා. ත්‍රමකද ආයුක්්‍යය කියල කියන්නේ ආයුෂය ඉවරවීමෙන් මරණය. එතුොට කුමකට කලින් ඉවර වුණාද කර්මයට කලින් ආයුෂය ඉවරවෙලා. ආයුෂයේ ප්‍රධානව බලපෑම උලික කරගෙන ආුෂය ඉවරවීම නිසාකන අනිකුත් ප්‍ර්‍යසාධක අතරින් ආයුෂය කියනෙක් ක්ෂයවීම නිසා ගෙවී යාම නිසා ඉවරවීම නිසා. යම් මරණයක් සිදුවනානම් අන්න අපියකට කිවවා ආයුක්්‍යය මරණය කියල්. හහ වෙලාට අපිට දකින්නට පුළුවන් කෙනෙක් බෝ වයෝවුරද්ද වෙලා ඒ සමාජයේ ඒ කාලයට අනුරූප සම්මත ආයුෂ්‍යය ගත කරමින් ඉන්නෙනෙක් ැරුණන හම අපි කියනවා අන ඉතිං එයා තැම් ආයුෂය ඉකර වෙලානිඉතින් ඒක නිසා මැරුුණකල් අන්න ඒ වගේ ඒකනම් අපිට පිළිගන්නට පුළුවක් ඒක වෙනස් වෙන්නේ සාමාන්‍යයෙන් තරුණෙක් කෙනෙක් එක පාට මැරුුණොත්හේම අන්න එතකොට බොහෝවිට හිතනවා ඒක අකාල මරණයක් එම නත්තම් අනේ අරුදු සියක් ජීවත්ත ති ිත්ත එකේ දැම් පනහිෙන් මැරුණක් කියේ හෙමකිව්වටට අපි ඇත්තටම දන්නේ නැහැ එම සත්වයා කරනකොට ගෙන එයාට අදාළවෙච්ච ජනකකර්ම ශක්්‍යයේ බලපෑම කොයි දුරුකට තිබුණද කියලා. ඒ වගේම තමයි අනිකුත්සාධෙක වල බලපෑම කෝම දෙ කියල ති මේක අපි ෘටක් ජනයෝ හැටියට අපිට තීරණය කරන්නට දකින්නට අවබෝධ කරගන්නට අමාරුවයි ඊට සුදුසු ඥානය දවුණු කරපු තතාගතයන් වහන්සේලා අභිඥ්ඥාදාලාබී මේ ආදී අය ඒ වුවන පාවිච්චි කරලා මෙවැනි දේවල් ලෝකයට ඉදිරිපත් කරලා තියෙනවා. ඉහෙම නම් අපි මෙහිදී ආයුක්්‍යය මරණය කියන එක විශේෂයෙන් තේරුම් ගතයුතු වන්නේ අර්මශක්තිය ඉතුරුව තිබියදී. ආයුෂ්‍යයාගේ ශීනවීමෙන් වන මරණයක් තියෙනවා නම් අන්න ඒ ආයුක්්‍යය මරණය කියෙ එකයි අප මෙිහි තේරුම් දතයුතුන්. තමයි පලවෙනි උපමාතෘකාව යටතේ එන ආයුක්්‍යය මරණය කියලා කියන ආයුශ්‍යය ෂයවීමෙන් සිදුවෙන මරණය අපි ඊළන්ගේවට යන්න කලින් අපි තව පොඩි අතුරු මාතෘකාවක් කතා කරල ඉදිමු ඒ තමයි මේ මරණය සිදුවෙන අවස්ථාවේ මරණය සිදුවෙන කාලය තුළදී කරදේරූපයේ පැවැත්ම කොහොමද අපි දන්නවනින් ක්‍රදේරු අපි කියෙ මැරුණ කියලා අපි කොමද බලන්නේ අපි අර නලාවතීල බලනවා එම නැත්තමම් හොම හරි ලංකරල බලනවා මේ මනුස්සයාගේ පපුුව ගැහෙනවද කියලා නේද සම්මත් වශයෙන් අපි හෙමි බලන්නේ නාඩියල්ලල බල ඒකින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ මාන්සමේ හැර දෙවස්තුව නැවතුනාද කියලන්නේ ඒක නැවතුනානම් මැරුුණ කියලා කියනවා අප. අර ඉස්පිරිතාල මීටර්දාල බලන්නෙත් ඒකනෙ පල්ස් වැඩරන මීටරේ කියලා ඒ පාටනයේ උඩයට යන ලයින් එක නිශ්චල වෙලා සරරල ඒකාවක් විදිහට වන අපි කියන අන්නවනුස්ස්‍යයා මැරුුණ කියලා ඒ වගේ එතන දිනං කතා කරන්න ඉතින් මාන්සමය හර දෙවස්තුව නමු අපි අභිධර්මය ඉගෙනගන්න කොටත් අපි දන්නවා සිත් ඇතිවීම සඳහා හරදේරූපය ඉදිරිපත් වෙනවා ඒ නිසාවිෙන් මේ හරදේරූපයේ පැවැත්ම තිබිය යුත්තුයි සත්තු පැවැත්මක් සඳහා කියන එක මේක හරියටම කිව්ව අප මේකට කියන්නේ හදේ වත්තු රූපය කියලා වත්තු රූපයක් කියල කියන්නේ මොකක්ද වත්තුරූපයක් කියලා කියන්නේ සිතක් ඇතිවීමට උපකාර කරන ධර්මයකැන් මේ වස්තුරූපයක් කියන එක ආශ්‍රය කරගෙන තමයි එහි උපකාරය ලබමින් තමයි සිතක් ඇතිවෙන්නේ. ඇයි හෙම වෙන්නේ මේ සිත කියන නාම ධර්මය සිත කියන්නේ නාම ධර්මය මේ නාමධර්මයෝ සාමාන්‍යෙන් දුර්ුවලයි කියලාි හඳුන්වනවා. එහෙම නන්ගේ දුර්වල බව තුළ එයාටතණියමයි ඉප දෙන්නට හැකියාවක් නෑ. විශේෂයෙන් පංචවෝකාරයේ ගණ ශරීරයක් ඇසුරු කරන අපි තම තමන්ගේ සිත්තු පොදවාගන්නට සිත් ඉපදීමට චිත්තනයාමය අනුව සිත් පහලවීමට සිතට විතරක් ජිබේ ඇතිවෙන්නට බැහැ. ඒක. යම් කිසි අය ඇසුරු කරගෙන පවතින වස්තුරූපයක් නිස්ශ්‍රය කරගෙන කියලාපියකට කියන්න ස්රපයක් ඇසුරුරගෙන කියනෙ කටපි වචනය භවිතා කරනවා නිශ්‍රය කියලා ඒක පට්ටාන ප්‍රරනය තුළුද අපිට දකින්නට පුළුවන් නිශ්‍රය ප්‍රත්‍ය කියලා එතකොට අන්නේ විදිහට වස්තරූපයක ප්‍රත්‍යභාවය ලැබීමෙන්ම තමයි සිතක් ඇතිවෙන්න විශේෂෙන් පංචෝකාරරි රගේ කිය රपලෝකහම වෙන ස්වවෙන්නට පුළුවන් ඒවා විශේෂ අවस्था की නිසාරරන්න को දු අवस्था वाරගත්ොත් दुर्वලස්භාවයක් වන නාම ධර්මයන් පහලවීම සඳහා रूपයේ උपකාර අवश्यයි එවැනි रूपෝලට අපි කියෙන स्तरूප කියලා එහෙම ना झदය කියන්න අन्य ඒ जाति वास्तु रूपයක් වස්තුරූපය තුළ අපි දන්නව සිත් අසු නමය තුළින් සිත් හැත්තෑ නමයක්ම ඇතිවෙන්නට පුළුවන් මේ හදයවරූපය මුල් කරගෙන ඇසුරු කරගෙන නිශ්‍රය කරගෙන ඇයි හැත්තනමයක් වුණේ ඉතුරු දහය ෝයතකොට ඒ දහය තමයි අපි දෙපස් විඤ්ඥාන කිය ලපී ගෙන ගත්තේ ඒ දෙපස් විඤ්ඥාන ඇතිවෙන්නේ ඇස කණනාසය දිවර් සම කියන අනිකුත් වස්තුරූප පහ ඇස ආශරය නිස්ශ්‍රය කරගෙන උදාහරණයක් ගත්තොත් ක්කු විඤඥාන සිද්ධක ඇතිවන්නේ චක්කු වස්තු මුල් කරගෙන සෝත විඥ්ඥාන සිද්ධක ඇතිවන්නේ සෝතවස්තුව මුල් කරගෙන මේ ආතිී වශයෙන් අනිකුත් වස්තුරූප සඳහත් එසේමයි එහෙමනන් චක් වස්තු සෝතවස්තු ගානවස්තු ජිව්හාවස්තු කායවස්තු කියන වස්තුරූප පාහයේ සිද්ධහයක් ඇතිවෙනවා එක දෙක බැගින් සිද්ධහයක් ඇති වෙන අපේ චිත්ත කාණන්නේ ී තිගෙන ගත්ත දෙපස් විඤ්ා සිද් කිය එහෙමන ඒ දෙ පස් විඥානියෝ ඇතිවෙන්නේ ස්තිරවම ඇස නිශ්‍රයරගෙනණ රග නාසේ නි්‍රයග දිවනිශ්‍රය කරගෙන සහ සම නිශ්‍රය කරගෙන නිසා ඒ සිද්ධහය මෙතනින් අයි වෙලා ඇකට ඉතුරු සිත් හැත්තෑ නමේ තනිකරම හිරදවස්තුව නිශ්‍රය කරගෙන තමයි ඇතිවෙන්නේ. හරිද එහෙම නං, ඇතිවීම සඳහා අපිට පේවා මේ හරද වස්තු වේ පැවැත්ම හතිශය වැදගත්වෙන දැ මරනාසාන්න චිත්තවීතියකද බහෝ විටේක ක්කු වාරි වෙන්නක් පුළුවන් නමුත් බොහෝ වෙලාවට එතන ජවනහි මැතිවෙන අනිවාරයෙන්ම හේ රූපය ඇසුරු කරමින්න්නේ එහෙම නං ඒ හදේ රූපය ඇසුරු කරගෙන සිත් පහල වෙනවන හදේ වස්තු වේ පැවතීමක් අපිට දකින්නට අවශ්‍ය වෙනවා අපි මෙතන දෙසාකච්චා කරන්න මේ මරණනාසන්න අවස්ථාවේදී හදේරූපයේ ක්‍රියාකාරිත්තය කොහොමද කියලා මොකද මරුණ කියෙන් හද නවතින්නටත්පාය හරදේරූපය නවතිනව කියනකොට එතනින් පස්සේ එම ශරීරය එම බවය තුළ පහල වෙන සිත් පරම් පරාව තනනි ඉවර වෙන්න පාය ඉත් පස අලුක්භාවයක් හැටියටන පවතින්නේ එහෙමනා මේ නිසයි අපි මේදී හරදිවස්තුවේ පැවැත්න විශේෂයෙන් කතා කරන්නට වෙන්න නිරදවස්තුව කියන්නේ ත්‍රෘප ධර්මයක් එහි ආයුෂ්‍යයක් චිත්තක්ෂණ දාහත්තයි ඒ චිත්තක්ෂණ දාහතක් අපිමවයිඉගෙන ගන්න අත විස්සර හට දීර්ගව දැනට මතක තියාගන්න නාමධර්මයක් ඒන සිත ඇතිවීමේදී කාල කා ගොච්චරක් ඕෝනද සිත ඇතිලා නැ ඇතිලා පැවතිලා ැ නැතිවෙන්නට සිත ජීවත්වෙන කාල අපි කියෙන චිත්තක්ෂණ එකයි කියල මේ විශ්වයේ අඩුම කාල මනින මම්ම නැනෝ ස්ඩ එකටක් වඩා අඩුි අපි අද ලෝකේ තියෙන දැනුමත් එක කිව්ව එතකොට මේ සිතක් ඇතිවෙල්ලා පැවතිලලා නැතිවෙලා යන කාලේ තමයි විශ්වය අපිට දකින්න පුුවන් අවම කාලයකකය අන්න වැනි කාලයකක තුළද සිතක් ඇතිවෙලා පැවලා නැතිවෙලාම් නමුත් රූපධර්මය බොහෝ රූපධර්මය එවැනි කාල ඒකක දාහතක ආවිශ්‍ය ප්‍රමාණයක් තියනවා කියලා දේශනාවේ සඳහන් වෙන කොටහෙවන මේ වස්තුරූපයේ පැවැත්ත් හදේවස්තුරූපය පැත්ම චිත්තක්ෂණ දාහ තක්ක කිය ලබට ගන්නට පුුවන් එතකොට මරනාසන්න කාලයේදී හදේවස්තුයේ පැවැත්ම නැවතුන හම කර්මයට පමණක් බැහැ ඉතුරු රූප ටික උපදවා ගෙන මේ බව පැවැත්ම දිගට පවත් වගෙන යන්නට බැරි වෙනවා ඇයි දැන්ුන් අපිත ආයුක්්‍ය මරණ ගැන කතාගරක ෙහිට ආුෂ්‍යයාගේ අභාවයක් සමඟ එතකොට ඉතුර වෙලා තියෙන කර්මය පරිසරය ආදී අනිකුත් ශක්තිවලට බැරිවෙනවා මේ විදිහට මේ පැවැත්ම නියතව ගෙන අගන්න එහෙම උ හම අපි හිනම් ඇැරුණ කියලා නැ කර්මයට රූප උබදවන්නට නම්දේ ආවිෂ්‍යයාගේ පැවැත්දන් ඕෝනේ චරීරයේ උෂ්ණත්වය හුස්ම ආදිය වැටන්නට ඕනේ ඒ ආද අනිකුත් ප්‍රත්්‍යසාදක ලැබුණොත් තමයි මේ සියලු ධර්ම යතාාකාරයෙන් පවතින්නේ එහෙම නම් අපි දැන් බලමුේ අන්තිම මරණාසන්න චිත්තවීති ආසන්න කාලයේදී පහොමද මේ හදිය පැවැත්ම කියලා එතනදී අපි බළමු විස්සරන්න දැන් කාලයකට කාරගම්මුකක් සාමානය මේ ම දාලාතියනෙ වෙෙන්න්න සිත් ඇතිවීමේ කාලයක එකක සිතක් ඇතිවෙන කායකකේ ඒ නැති වෙලා ඉලං සිත ඇතිවෙන කාලයකගේ මේ විදි හැටම මේ කාල ඒකක ගොඩක් ම එකට ඇඳල පෙන්වනම් මේ වගේ ඒක අපි සලකමුක එකක් මොහොතක් හොත කොදැ එක සිටක් ඇතිවෙනවා වෙෙ දැන් අප දැන් මේ කතා කරන ොහොත කියළගන්නු හෙමනත්ම් සිටක් ඇතිවෙච මොත මේ කාල ඒකය තුළද ඕන්න දැන් සිතක් ඇතිවුණා. එතුකට අපි කතා කලා සිට ඇතිවෙන්නනම් වස්තුරූපයක් ආසරය නිස්්‍රරය කරන්නට ඕන කියලා. එහෙම නම් මේ මොහොත මේ කාල ඒකකය තුළද මේ සිට ඇතිවීම සඳහා මොන අවස්ථාවේ ඉපදිච්, හරදයවස්තුවද උපකාර කලේ අන්න එතනදී තෙරවාදී අපේ බුද්ධහමට අනුව හැමවෙලාම සිත යම් සිතක් ඇතිවෙනවානං ඒ ඇතිවෙන්නේ හදේරූපයක් නිස්ශ්‍රය කරගෙන ඒ හදේරූපය ඉපදෙන්නේ මේ සිට ඉප දෙන කාල ඒකකයට කලින් කාල ඒකකය තුළ දි තමයි එම හදේවස් වූ ඉපදන්නට ඕන ැන මේවාගි දෙයක් මේ කියන සිත ඉප දෙන්නට නිස්ත්‍රය වෙන පරදෙවස් වූ ඉපතිදිලා යනට ඊටලින් ිතක්ෂණ තේරෙන්ඩ පය මේ මොහොතේ ඉප දෙෙන සිත ඉප දෙෙන් ලැටනාංහ දවස්තුරූපයක සහයෝග ලබාගන්නට ඕනේ එමහර දේවස්තුරූපය ඉපදිලා තියන්න මේ චිත්තක්ෂණ එමන ඊට කලින්ති චිත්තක්ෂණය වෙන්ඩ මේ එක තමයි එක නීතියක් එක ධර්මතාවය එකතමා අපි තේරවාද බුදු දහමතුළ විස්තර වෙලා තින ආකාරය අම ඉපදිලාඉඩ පෑ ළම ඉප දෙෙන්ට එම හදවස්තු ඉපදිලා තියන්න ඕන ඒ අනුසාරයෙන් ඒ නිස්ස්‍රය කර ගෙන හිත උපදින්නට අපි ගහකට නගිෙනවනක් ඉස්සරව ගහ තියන්නට එපයි ගහහිතන හැදිල ලොකු වෙලා හොඳ කඳක් සමග එක ශක්තිමත් භාවයට පත් වෙලා තියන්න ඕෝනි. ඒ වගේ මෙතන සිතකුත් ඉපදිලා ඒ ඉපදිච්ච සිත ඊළඟ චිත්තක්ෂණය වෙනකට ශක්තිමත් භාවයටට පත් වෙලා තියෙනවා හිමන අන්නේ ශක්තිමත් භාවයට පත් වෙච්ච සි මෙහරදදි වස්තුව නිශ්‍රය කරගෙන තමයි සිත ඇතිවේ මොකද උපංගම උපදදින ොහොතය ඒ උපදින අවස්ථාව සිට පහලවෙන්න බැහැ ඒාව නිශ්‍රය කරගන්න බැහ ොකද උපදින්න වෙලාව ඉපදීමට ඉඩ දෙන්න ටෝන ඒ උපධර්මය පැවැත්ම පටන්ගන්න ඉඩ දෙන්න ටෝ නිසා උපදදින චිත්තක්ෂන තුළ සිතකුත් තන පහලවෙන්නට බැ ඇම ලාවම එම වස්තුව නිශත්‍රය කරගෙන සිතක් ඇතිවෙන වාන ඒ ඇතිවෙන්නේ එම වස්තුව ඉපදිලා ඉළඟචිත් තක්ෂණ යෙදී. වස්තුූ පැත්තෙන් කතා කලා නම් සිත පැත්තෙන් කතා කරනවනම් සිතත් උපදින්නේ ඊට කලින්චිත් තක්ෂණයේ ඉපදිච්ච වස්තුරූපය නිශ්‍රය කරගෙන. හරිද එහෙම නම් මේ චිත් තක්ෂණය තමයි ඒ නිශ්‍රයන රදේරූපය ඉපදීම සිද්ධ වෙන්නේ. ඒ ඒ ලබයට පත් වා වි චි ක්ෂන තු ද ඒ වෙලා වි මයිඔන්න ඒ ලා ති වෙන සිත්ත එම ස්තුරූපයේ මයි නිස්ශ්‍රේ කරගන්න දැම් මේ විදියට මේ කාල ඒක ඉස්සරහට යාද්‍ය ිීතුමක මේ මනුස්‍යයා සියම්දවසක මැරනවාකෙන් මෙම මේ සිත් පරම් පරා වැත්වයමින් මේ රූප පම් පා වැැත්වමින් මේ ගත කරන ජීවිත කාලය හිමක ම කාේක ර ල බන්න ලා නුස මරනවාකි වරු න් හර හරි ව හ . න්නේ මැරෙන කොට මොකද වෙන්න ඕනි අර තියෙන කර්මජරූප ඔක්කෝම මේ මොහොතෙදී ඉවර වෙන්නට ඕඩි දැම් මැරුණ කියලා චුත්චිතය පහළ වුනාට පස්සේ එම ශරීරය ඇසුරෙන් නතව තව දුරටත් සිත් පහල වෙන්නේ නෑ ඊළඟට එහෙම නං ඒවගේම කර්මජරූපයෝ එතනදී ඔක්කොමලා බංග වෙලා ඉවර වෙන්නට ෝඩි මොකද මලමිනයටට කර්මජරප තිබුණොත් එහම ොකුද වන්න දැම් ඇස කියන්නේ කර්මජරූපය මලමනිියයට හැති ුණොත්ේම ඇහැ සක්‍රියවුනොත්තේම මලමිනීයටට අපුව පේන්ඩ ගන්නවා අනේ ඒකඇති වෙඩ බැරි දෙයක්න එහෙම නා මේ බුදු දමුතු අපි කරන්නේ චුත්්‍ර සිත පහල වෙන වත් එක්තුම සියලු රූප ධර්මයම කර්මජරූපයන්ගේ පැවැත්ම නව තින්නට ඕනෙ චිත්තජරූපයෝ ත චිත්තක්ෂණ කීපයක්ති රිටේ යයි නමුත් කර්මජ සියලු කර්මජරූපයන්ගේ පැවැත්ම මෙතනින් බින්දුව න්නඕන නවතින්නට ඕනේ හමනං දැම් මේ කිව්ව විදිහට කර්මජරූපයන් වෙච්ච වස්තුරූපයාදී චක්කූ වස්තුූ, සෝතවස්තුූ, ගානවස්තු මේයාද වස්තුරූපයන්ගේ පැවැත්ම චිත්තක්ෂණ දාහතක අවිශකාලයක් තියෙනවාන්නම් ඒ දාහත් වනි චිත්තක්ෂණය වෙන්නට ඕන බෙන්න්න මෙතන. එතනින් පස්සේ නැවත තව චිත්තක්ෂණ තියෙන්නට බෑ රූපය ඉවර වෙන්නට ඕනි ඔය කියන න්‍යාය අපි රූප සටහනක යොදල බැලුවත් අපිට බෙන්න්න මේ විදිහයට පෙනී ුති සිත ඇතිවෙන වෙලාව දාහතයි දාහත්වනි අවස්ථාව කියලා සල කළ ආපස්සට ගණංකලොත් එකයි කියලා පිහඳුන අවස්ථාවේ තමයි අන්තිම කර්මජරූපටිකේ ඉපීම සිද්ධ වෙන්න ඕ එතනින් පස්ස නැවත කර්ම රූප ඉපදීමක් වෙන්නට බෑ මොකදී පදදුනොත් එයා චිත්තක්ෂණ දාහතක් දුවන් ගෝල එහෙම දුවන් අවසරනෑ මෙතන චුත්්‍ර සිත පහල වෙනවා එතනින් පස්සේ ආයුෂ ඉවරයිකමින් මරණය වෙලා ඉවරයි ඒ නිසාවෙන් මේ චුතිසිත පහළ වෙන කාල ඒකකය තුළ සියලුම කර්මජරූපයන් බංග වෙන්නට ඕනි. එහෙම නම් අප මේක හොයා ගන්න්නි නිඳ ලාපස්සට ගණන් කරගෙනාවත් කාල ඒක දාහතක් ආපස්සට ගිහම අවසාන හදේරූපය ඉපදීම වෙන්න මෙතන වෙන්නට ඕනේ සෛද්ධාන්තිකව අපටේ විදියට හිතන්නට තියෙනවා. එහෙම නම් මේ වෙලා වෙද මේ කියන. කයි කිය දාාපු වෙලාවජි තක් එහහිම මෙතන ඇවෙනවන්නේ ඒ සිට නිසරයි වුණේ කවුද මෙන්න මෙතැන ඊට කලින්චිත් තක්ෂණයේ ඉපදිච්ච හද දෙවස්තුරූපය. ඊට පස්සේ දැ මෙතන නිත්හ දෙවස්තුරූපයක් උපදිනවා එහෙන එයා තමයි මේ දෙක කියලා සඳහන්ටරල තියෙන කාල ඒකත් තුල ඉපදන සිටට වස්තුරූපය වෙන්නේ. ඒකමන් රූප සටහනීම පෙන්නන්න මේ විදිහක. මේ දෙක කියලා හඳුන්වලට යන්න මේ කාල ඒකකය තුලදී ඇතිවෙන සිටට ඇතිවීම සඳහා වස්තුභාවය සපයමින් ඉදිරිපත්වෙන් හර දෙවස්තුව හිපදිලා තියෙන්නේවෙෙන්න්න මේ අවස්ථාව පල එකයි කියල දාලා තියන ත් කාලයකකේ තුළ මේ රප සටහණින් ම හිතනවක පැහැදිලි වෙන්න ඕන කියලා. හිතකොට අපි හිත මුකු දැන් න්න දෙකයි කියන කාලයකකේ තුළ ඇතිවෙන සිට නිශ්‍රය කර ගත්තෙ එකයි කියන කායේකේ තුළ ඉප්‍රච් ඊට කලින් ිත් තක්ෂණය තුළ පිතහ දෙවස්තුව අපි ගමුක්කොමේ නයි කියල සඳහන් කරලා තින කාලයකකේ. ඒ කාලයකකය තුළ යම්කිසි සිතක් ඉපදුනොත්. එයාට ස්ත්‍රය කරන්න්න ඉතුරු වෙලා තියෙන්නේ මොනහරදේ වස්තුවදද ඒ අපට කියන්න පුළුවන්ග ඊට කලින් චිත්තක්ෂණ ඒපදුුණේක කිය. මෙහෙම කියලා කියන්නට බෑ තුම්වෙනි මේමන් තුනේ ලක්්‍රම දාලාතියන කාලයකේ තුළ ඉපදෙන සිත? නිස්ශ්‍රය කරගත්තේ ඒට කලින් චිත්ක්ෂය ඒක කියන්න ද එකේ ලක්ම තියන චිත්තක්ෂණය තුළ පප දිච හරදවස්ව ක කිය කියන්න බෑමකු දක ක්ම තුළ හර දවස්ත ප දීමද නැතිලාතිය. අන්තින් හරදවස්වය කුදුන මේ එකේ ලක්ම තිීන තැ. එ කොටේඒේ ලක්ම තිවිචතන ඇති වෙච් හරදවස්තතුරූපය අවෂ චිත්තක්ෂණ දාහතක් නිසා මේ දිරයට පැවැත්ම තියෙනවා. එහෙම නං මෙතනින් පස්ස තියන මේ කෝමච කාලයක තුළ සිත් පහලවීම සිදදු කළ යුත්තේ. වෙන්න මේ එකේ ඉලක්මියන් දැනට ඉතුර වෙලා තියන අන්තිම හරදය වස්තුරූපය නිස්ශ්‍රේ කරගෙන. එතකොට මොකද වෙන්නේ මේ විදිහ මේ ඉතුරුදසිත් දාාහතත් මේ විදිහයට අර. මේ ඉතුර වෙලා තින හරදය වස්තුූම මුල් කරගෙන සිත් පරම් පරා ඇති වෙලා දහත් වනෙකිිත්තක්ෂණය වෙනකොට හදේ වස්තුරූපයත් ඉවර වෙන්න ටෝනේ, සුචි සිතත් පහල වෙන්න ඕනේ එඉතනින් පස්සේ එම බවයේ නැවත. සිත් පරම්පරාවක් පහලවෙන්නට අවස්ථාවක් නෑ ඇයිරදවස්තුුවක පැවැත්මක් නැති නිසා. පස් පත්ය නිස්ශ්‍රය ප්‍රත්්‍යය ලැබෙන්නේ නැති නිසා පෙන්න්න මේ විදිහට තමයි මේ අපි තේරුම් ගන්නට ඕ ඒ අනුව මේ දහත්වනි මරණ චුති සිට පහලවෙන්නත් එයා නිස්ශ්‍රය කර ගන්නේ දෙෙන්න්න මේ විදිහට මේ පළවෙනි චිත්තත් එකයි කිය හඳුන්වල තියෙන තැන පෙන්නපු කාලයකය තුළ පදිච්ච දවස්තුරූපය නිස්ශ්‍රය කරගෙන මයි මේ චු්‍ර සිතත් ඇති වෙන්නේ ඒක තේරුණාද මේ විස්තර කිරීම තුළ එහෙමයි මේක ඇතිවෙල හොඳයි ප්‍රශ්න තියවානයක් දිරිපත් කරන්න බලන්න තිසිසට දහත්තට යනකල් ඉන්නෙන් ඇතු ඊට කලින්ෙන් අවත් මොකද එහමන්න පැරිත චුතිසිතත් අල්තිම හත්තය වැස්තුරූපය ඉපදිලා සිත්තක්ෂණ දාකත ගයාමනේ දැ මෙතන චුති සිතාවක් කියලපෙන්න ඔවු ඊට කලින් එන්න ක්‍රමයයද එන්න විදිහත් තියනවාද සාමාන්‍ය මම අරගත ධර්මතාවය එහෙම වෙන්න විදිහක් නෑ මොක මං මේ අරගත්තේ දාහත ඇදලා ටස චුති සිත ඇන්දන්නේ මේ චුත සිත ඇඳලා එ ආපසර ගනන් කලා මේ බලන් මක් ොහමද එකක හැදවී කියල පෙන්න්න ග ලඩු මම කාලේක ට කැඳල ඊට පස චුත්සිත පෙන්ෙනවා නෙමෙයි. මෙහෙම ඇති වෙන කාලේක ටිකම මෙහම ස්සරට කොච්චරහරැ හිල යම් ලාවත චුත්චසිත ඇති වයිද.නරිද මෙහෙම ඇති වේද. මම එත්තන දලා යාපස්සට ගණන් කලි.හරිද ඒ අනුව ඔබ හිතුවත් මේලාට චුචත්සිත ඇති වනා කියල මංහෙන එත්න දලා යාපසට ගණන් කරා. ඒ මිසක්? එතකොට ඒක ඒවිදිහයට අප මෙතන විස්තරන්නේ ඒ මනිසක් හතර වෙෙන හෝ හම ැත්තම මේ අතර ැදියන්කයක් තුොළු මැරනවා කියන එකක් ගැන බුදුදහමතා කරලා නෑ මොකද මේ ඉදිරිපත් කරපු නාකමය ඉදිරිපත් කළේ යම් ොහොතක චුචසිත ඇතිවේද ඒ චුචිත්ට ඇතිවන්නේ ඊට කලින් චිත් අක්ෂණ දාහත්තකට කලින් ඉපදිච්ච අවසාන හදේරූපය මුල් කරගෙනයි කියලා. මොකද මොකද हम रे මේනි पට आග කරන්නට බැरी ද කියලා එහමක් බුදු දහම තුළ සාකච්चाා කරලා න विध धर्ක ඉදිරිපත් කරන්නට පුළුව नाට ධर्මය තුළ අටාව आ पෙළ දහම තුළ විස්තර වෙන ආකා्यය තමයි මේ दृපत् කले මराණය කියනත් යම්प से ධर्මताාවයක්ඒ ධर्मතාවය වෙන विनवाයි කියලා पिට හිතන්නට अमार මෙහ මහිතුවත් හරිද අවසාන හදේරූපය ඉපදිලා මරණය සිද්වෙන්න චිත්තක්ෂණ දාහතත් කැනවාය කිෙනවගේ හැගීම කඇ කර ගත්ත යෙකිිවර හරි හ රි මෙතන අප ප්‍රධානව පදනම් කරගත්තෙ සිතක ඉපදීමට හදේවස්තුරූපය පැවැත්ම අවශ්‍යයි එතකොට. මරණාසන්න යම් කිසි වෙලාවකදී කර්මයේ බලපෑම මත උපද වෙන කර්මජරූපයෝ ඉපදීම නවතිනවා. ඒ අනුව හදේවස්තුවත් ඉපදීම නතර වෙනවා. කර්මය දුර්වල දුරවලලා යන නිසාක්. එම නැත්තං ආවිුෂයගවීමෙන් හෝ ඒ අදාළ ධර්මතාවය ඉදිරිපත් වෙන කොට ඒ කර්මජරූපයන්ගේ පැවැත්ම නවතිනෝ. එහෙම නැවතුන හම, සිත ඇතිවීමට අවශ්‍ය හරදවස්තුරූපයක් දිරියට දකින්නට හම්බුවෙන්නේ නැත්තන් අ දුරර්වල වෙමින් යන හරදේවස්තුරූපය නිශ්‍රය කරගෙන පොහොමහරි සිත් ඇතිවෙලා දහත්නි සිත වෙනකොට හදේවස්තුරූපයක් බන්ධ වෙනවා එතනින් පස්සේ දුරල වෙච්ච හදවස්තුරූපයක් පත් අබ දුරටත් නැති නිසා සිත් පරම්පරාව පොත්වාගැට බැරිවෙනවා එම කය නිශ්‍රය කරගෙන එනිසා සම්මුතු මරණයට පත්ව වෙන මෙම භව අවසායට පහලවෙච සිතක අපි කිවුවත් චුත්ති සිත කිය එත සමාාවෙනතකොට තුුති සිත කියන දහත්වනක නතන් දහතට පස්සයකදස දහතට පස්ස ප්‍රති සන්දය සිත ඒක ඊළංඟ භව ුති සිත කියල කියන්න මේ ආපු භවය තුළ පහළ වෙන අන්තිම සිත සතසරනයි ස ඩැන් මෙතනදී මට මේ මේ නායික්‍රමය අනුව අපි එක්සිඩෙන්ට් එකක් පවෙලා මැරෙන කොටත් මේ ක්‍රමයටම වෙනවා ඇති නේද කියලා මට හිතුනේ අනි වාර අපි මරණය විපද මරණය සිදුවන කරම හතරක් කතාගරෙනවා අයුකේ කම්මක්ක උබයක් කිය උප්ේදක කියලා තොටක් ලඇ කියල බොය අදහස් කළේ උපච්චේදක කියන එක හිතේත් යාගෙන වඩෝනි ෙම ලාවත නත් මේ දර්ම එකයි මංකිවේ ධර්මය කියන්නේ ධර්මතාවය කියන්නේ තව එකක් ඇදේ වස්තුව කියන්නේ ධර්මයක් ඒක පරමාක්ක ධර්මයක් හරිද හැබයි මරණය කියන්නේ ධර්මතාවය ධර්මය කියන්නේ එක ඉපදිලා මැරන ඒක නියත සිද්ධන්ත දිිරිපත් කරන්න පුළුවන් න ර දවස් රූපය වෙන්නේ දි මේ එක ශීන ලග මේ බංගවවා කිය කියන්නට පුළුවන් හරිද මු ධර්මකාාවය කියන එක මරණය කියන එකහොයි තැන කාට කොතැන කලදා සිදුවනත් ධර්මතාවේස්භාවය එකයි අපි ගත්ත් අරූපයේ ඉන්න සත්වේ එයාට ඇරද්‍යවස්තු රපනෑ නමු සිත් පහලවීම නවතිනවා කියන එක ඒ භූමිතලයට අදාළව පවතින ශක්ති ක්‍රියාකාරිතය යනුව එකතන සිද්ධ වෙනවා මරණය කියන ධර්මතාවය කොතනති සිදුව යුතුයි තන ता ना यह සිත් හदवास् ම ති හ සි ඇතිවෙනමහ තැ සිතක තියෙනවන උපාද ති බංगाවस्थාව එතකොට මේ දහත් වනි චික්ෂණය කියන්නේ ඒ චික්ෂණ තුළ අනු චික්ෂණ සැලකුව इතින තියෙන හත ස්නමය පණහා පනස්සක කියන අනු චි ක්क्षෂන තුළන එතකොට සිතේ උත්පාදය සිත වනේ රූපයේ හතලිස් නම විනිචිත්තක්ෂණය තුළනි උප අනුචිත්තක්ෂණය තුළනි එතකොට අදේරූපය බංගේට පත්වෙන්නේ පනස්සක් පිචි අනුචිත්තක්ෂණය තුළනි ඒ අනුව චුතිසිටේ ඉපදීම සිතු වෙන වෙලා වෙදි ඉතාජුරවල වූ හදේරූපය පවතින්ව විද්‍යාමානයි හරිද ඒ නිසා සුතිසිත පහරුණේ රූපයා හදේරූපයක ආශරය නැතුව නෙමෙයි ආසරය සහිතව. වුනහද ගටිලුතින් මගමත්මයා ප්‍රතිසන්දිෂට හදරූපයක් නැති බව අදාළව යම් කිසි විස්ටරයක් කරමා. නෑ අන්නින්වාහද ප්‍රශ්නයක් ප්‍රතිසන්දිසිතට අනිවාදය අන දැහො පශ්නය බලන්නුකු දැන් මෙහමන් මේ ඉදිරිපත් කරපු නායකමේ මත හැමවෙලාවම සිට උපදින්නේ. ඊට කලින්චිත් අක්ෂණය තුළ ඉපදිච්ච ඇඊට කලින්චිත් අක්ෂණය තුළ ඉපදිච්ච හදවරූපිය කියලා කිව්වා. එහෙම නම්. මේ කියන්න රූප පරම්පරාව මේ චති සිත ඇත්වෙච්ච කාලයකයේ තුළ බංගවෙලා ගියා නම්. මේ ශරීරය ඊළඟ බවයට යන්ද නැත්තාං යනි නෑනි. හ එහෙම නම්. ඊළඟ භවය කියලා පටන්ගන්නේ අලුතෙම්වනි එහෙම නම් එතනද අලුතෙන් සිට ඇතිවීමට හරදවස්තුරූපයක් එතන තිබුණේ නැතනේ. අන්න හොඳ ප්‍රශ්නය එතකොට හෙෙනනං ප්‍රතිසන්ධී අවස්ථාවේදී කොහොම ද හරදේවස්තුූ පහලවෙන්නේ මේක තතාගත දේශනාවේ ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා පට්ඨාන ප්‍රකරණය තුළ යගරූපන් නිසාය මනෝධාතච, මනෝවිඤඥාන ධාතුච වත්තන්ති තංරූපන් මනෝධාය න් සපයුත් න දම්මාන්නන රජාත පච්චේන පච්චු පුරජාය කලක කලින් ඇතිවූ ර් දවස්තරූපය තු ඇතිවෙනවා. කවද ඇතිවෙන්නේ සාමාන්‍යෙන් සිට්ික එෙම ඇතිවෙන ක කියලා කිව ඊළඟට දුහාමුදුුව ලස්සනක දේශනා කළ මනෝ විඤඥාන ධාතුයා තන් සපයුත්තකාරනන් දම්වානන් කිංචි කාලයේ පුරජාත පච්චයන පච්චෝ ංචි කාලයේ න පුරේජාත පපච්චයන පච්චියෝ අන්න බලන්න එතනද යම් අවස්ථාවකදී එකන මේක විශේෂ අවස්ථාවක් කොට බදුරජාණන් වහන්සේ පෙන්න ලඳන්නා මේ මනොවවිඤ්ඥාන ධාත්වයේ පැවැත්ම සඳහා හෙරද්‍යවස්තුරූපයේ උපකාරය ලබනක ම මේ විස්තර කට නායක්‍රමේ මතත් සිතු වෙන. න ානධාත්වය තන් සම්පයුත් කාන දමාන කියෙක්ක විසිට ඇතිවෙන චෛ ත්ක් ඒ සියුම ධර්මටිකකිංචි කාලේ පුරේජාත පච්චයන පච්චෝ සාමාන්‍ය අවස්ථාවේ කැන යම් අවස්ථාවලද පුරේජාත පත්තිය මේ හරදේවස්තුරූපය කලින් ඇතිවීම කියන පුරේජාතයක කලින් ඇති වුණ කලින් ඇතිවීම කියන කාරණය සිද්ධ වෙන තිංචි කාලය න පුරේජාත පච්චේන පච්චු ඒකම බුදු හාමුදුරෝකව යම් කිසි අවස්ථාවකදී පුරේජාත නොවිත් මේේදේ සිදුව වෙනවා කිය අන්න කිව්වේ අර තතිසදී අවස්ථාව සලකළ. මේකතාව විස්තර වෙනවා ඉතා දීර්ගව. එහෙම නම් ්‍රතිසන්දී අවස්ථාවේදී කොහොමද මේක සිද්ධ වෙන්නේ ඒ සඳහා පටටාන ප්‍රකරනණය ඉදිරි පත් කරනවා අන්‍යමං්‍ය පත්තය තුළ හරිම ලස්සනට විස්තර කරලා දෙනවා අ්‍යමං්‍ය ප්‍රත්තය තුළ ඒක විස්තර කරනවා මුනිකුම ඒකත් කියල දෙන්න ජාත අන්‍යමන්්‍ය. ඔක්කන්තික්කනේ ජතත් අනමජ පපච්චේනච ොක්කන්තික්කනේ නම රූපන් අන්‍යමජ්‍ය පච්චේන පච්චිව ඔක්කන් තිිකනය කිය ව ප්‍රතිසන්දී අවස්ථාව ප්‍රතිසන්ධිය අවස්ථාවේදී නාමය සහරූපය එකිනෙකාට උපකාර කරමින් එම මහොතයම ඇතිවෙනවා කියලකිව. හරිද ඒ අනුව ප්‍රතිසන්ධ අවස්ථාවේදී විඤ්ඥාණය කියන චිත්තයක් ඒ අතරම රූපකලාප ප්‍රධාන රූප කලාප, රූප දසක කලාප තුනකුත්. එක වර ඇති වෙනවා කියලා කිව්වා එක නෙකාට උපකාර කරමින් එක විශේෂ අවස්ථාවක් කොට දැක්වා ඒ සඳහාකර්මයේ බලපෑම බහෝදුරට ලැබෙනම්. ඒ නිසාවෙන් ඒ අනිකුත් පත්්‍යසාධකයන්ගේ ප්‍රබල බලපෑම මත නාමය සහ රූපය, එකිනෙකාටඋපකාරක් කරමින් එතන දී එක්ක වර්ර පහල වෙනවා. පෙර නොතිබීම එ වර්ර පහල වෙනවා. ඉතන පහල වන්න රූප කලාප තුනමනවද වස්තුරූපය අන්න වස්තුරූප කලාපය කියලා කිවේ හදේ වස්තුූ හදේ දස කලාපය කියලා කියනවා අන්න හදේ වස්තුූ පහළ වුන්. ඊළඟට කාය දසකය කාය දසක රූප කලාපය පහල වෙනවා ඊට පස්සේ භාව දසකය භාව දසක කියලා කියන ඉත්ති භාව පුරුස භාව ගෑනුද පිරිමිද කියන එකත් සහිතව තමයි උපදිින්. එහෙමන මේ වස්තු දසක කායදසක භාවදසක කියන රූප කලාප තුනත් චිත්තය කියන මනතා විඤ්ඥානය කියන නාම ධර්මයත් මේ කියන දෙගොල් එකිනෙකාටු උපකාර කරමින් එතන පහලදීම තමයි තතිසන්දිය කියලා අපි සලෙකුවේ ඒක බුදු දහම තුළ ඉතා ලස්සනට විස්තර කරලා දීලා තියනවා හරදේවස්තුරූපය පුරේ ජාතව උපකාරණන්නේ කහොමුද සිතේ පැවත්මට එකනම අවස්ථාව ්‍රතිසන්දිය අවස්ථාවේදී දවස්තුරුපයක්රේ ජාතව නැතුව සහ ජාතාව කොහොමතු ප්‍රකාර කරන්න ඒ මහ ඉදගනකොහ පකාර කරන්න කියන එක අ්‍යමන ප්‍රත්තියතු ලදී බෝ මලස්සනට ඒක විස්තර කරලා දෙනවා ඒ අනුවතමයි ප්‍රති සදීගති ස චිතය කරදවස්තු ඇසතුරු කරන්නට යොමුව මහිතනක පැදිලිවෙන්න රැති තෙරුවන් සරන්නයි සමෙන් ප්‍රශ්නය කාණන්න පුළුවන්ස දවස්තු රූපය මේ සිත්තක්ෂණ දාහතක් චුති සිත පාලවෙෙන් දක්වා යනවාට තොකොට ඒ එක ජවන් සිත් තත් හෙම තියෙනවාද සි කර පා හදිීසි අවස්ථාව කරමයි දිය ගලීමක දී වගේ ජවන්සිී තාතුම් පාලවෙන්න ආල තින පක් වොගේ පාලවෙනා කියලා කොහමට මරණ සන චිත්ත විී වන් වන් සි පහලවෙන්නේ මොකද රදවස්තු දුරලවමෙන නිසා ත අපි සාමාන්‍යෙන් ඉදිරිපත් කරන මරනාසන්න චිත්තවීතිවල ජවන් පහයි අපි ියඳල පෙන්නන්නේ එක තමයි පෙළදහම් විස්ත කරගෙන ආකාරය මමුණද ගැටලුතිය එමන අපි ඉදිරියට කතා කරගෙනය මේ හරදය වස්තුරූපය පැවැත්ව විශේෂෙන් අපි කතා කළේ මරණසන්න කාලයේ පොහොමද මේ මරණය වෙන්නේ කියන එක ගැන මෙහි බලතෑමක් තිය නිසා මේමයි දැනගත යුතු කරුණු නිසා හරි එතවට ැ මෙතන චුතියෙන් පස්සෙවු ඊළඟට අතරක් නෑර කිස්තැනක් නොතියයා ඊළඟ සිත පහළ වෙනවා අලුත් භවයක අලුත් සත්වයෙක් හැටියට පරම්පරාාවතිවීමට දැතු चසිත පහල වना දැම්ම ස සිතද කියලා සිත හමක්න है සිත පහල වෙන්නේ එයාට ලැබෙන පත්තියනු या परම්පරාව දිරි අරගෙන න අපි තමයි සමුති වශයක වු මनුසේ ැඩ න්න चසිත පල වना उनන්න ළ රූප සටහने අප අම තිස දිය पටරම අපි තමයි මේකම මෙහම ගෙන ගැනීම මේ පහසු සඳහා लेබल කරගෙන सරහටයන්නේ සිත පරම්පරාව අදා පත්තිය ලබෙන ලබෙන කාරේ තියි සරහට යනවා මේ සසරී පැවැත් ඉවිදියට සිද්ධ වෙනවා. නරිද මොකද සිතට ප්‍රශ්නයක් නෑ මේ ලබල තියන කය මනුස්සේගේ හඩිය තියෙනෙද බල්ලෙක් හැඩිය තියෙනෙ එකක්ද වෙනත් ස්රූපයක්ද කියන එක කිත්ත පරම්පරාවට වැදගක් වෙන්නේ නෑ. එයාට අවශ්‍ය වෙන්නේ සිත ඉපදීමට වස්තරූපයක් තියන වනන් දෙයායකන සිත ඉපදුණ රි? දා අනිකුත් පත්වේ ලැබුණානන් ඊට අනුරූපව සිත ඉපදුනා අනිකුත් පත්තය හැටියට අපිටර කලින් කතාකර කර්මය ආහාර ප්‍රතු ප්‍රත්්‍යය අනිකුත් ප්‍රත්යන්ගේ බලපෑ මේ සියල්ලම එකට ගුණුවෙන්නට ඕනෙ ඒවිදිහටයි මේ තුති ප්‍රතිසන්දී ඇතිවීම මේවා යන්න ඉස්තහා. ස තේරුවන් සන්නයි ස එතුකොටර මරණසන්නේ කෙනෙකුටර ස්පිරිතාලියරම. අ ඉන්ජෙක්ෂන් ගහලා හරි අට සහි නැති වෙන වෙලාවටඒ මොනාද වෙලා තියෙන් එතොට එතුකොට නැති වෙන කියලා අප බොහෝ විට කරන්නේ ස්නායි පද තිය දුහල කලා කය අඩ පන කරන එකන සිතා අඩ පන කරන්න ඉන්ජක්ෂන් ගහනවා කියල එකක් මමනං අහලාන්නේ සිතේ පැවැත්ම ඊට අනුරූපූ ප්‍රත්තිධර්මය අර්ගෙන සිද්ධ වෙනවා දැන් අප බලන්නකො හයපන නැතුව ඉදෙක්ෙනෙක් එත් සිත් පහලවෙ නෑ කියලා අපිරි කියන්න පුළුවන් එහෙම එකක් කියන්න පිටමාරුයි චිත පරම්පරාවයන යම් කිසි වෙලා හැබේ සිත් පරම්පරාව නැවතු නොත් සත්‍යය මරුණ නමුත් ය දුරල වනයි කියය කය නැවතුනයි කියලා සිටේ නැවතීමක් කියන එකැනද කය අඩපනවුනයි කියලා සිටේ නැවතිීම කියන එක වෙන්නෙ නෑ රදයවස්තතුරූපයේ පැවැත් මනැතිව වුණා නං අන්න එතනින් පස්සෙනම් තත්ත්වය සම්මුති මරණයට පත්ත යි මෙතන කර්මය සම්බන්ධ වෙන්න කොම ප්‍රතිසන්දය ලබන්නන කර්මය දැන්ි කතා කළේ ආයුක්කය ඊළඟට කතා කරමු කම්මක්කය කර්මය කොහොමද සම්බන්ධ වෙඩි අප ඒම සම්න්ධ ව අවස්කටක් ගෙනවා කම්මක්කය කියලා එතකොට මෙතැනද අපි කතා කරන්නේ කර්මයට මුල් දැන දීලා දැන් අතරදි කතා කළේ ආුෂයට මුල් තැන දීලා එහෙමනා නිකුත්සාදක ඉතිරවතිබියද ආයුෂය කියන එක ගෙවුණනන් එතනද ආයුක්කය කියලා අපි කිව්වා දැම් මෙතනද අපි කියන්නේ අනිකුත්සාධක නිශ්චලවතියෙද්දී සක්‍රියවතියෙද්දී කර්මය කියන සාධකය ඒ නවනා බංගවුණ නැතිවුණ ගෙවුණා අන්න එහම වෙලාවකදී අනිකුත්සාදක ඉතිරිවතිබිය දී එකන ආයුෂය ආදී අනිකුත්සාදක ඉතිරිව තිබියද තිසන්දිීගත ජනකකර්මයාගේ ශක්තිය ශීනවුුණන මේ සත්වයා ඉපදිච්ච ජන ඉපදුන කටපිකිේ ජනක ශක්තිය කියලානේ එතකොට මේ භවයේදී මේ සත්වයා මේ කය පවත්වාගෙන ආපු මේ ජනක කර්ම ශක්තිය යම් කිසි වෙලාව ඉවරුුණාන ඒ ජනක කර්ම ශක්තිය තිබුණේ අවුරුදු සියයක් ඉඩ විතරන හම ත අවුදු පණහක් ඉඩ විදරණ ඒ කාලය තුළඒ ආපු ීවිත පවත්වාගෙනයේ හැබැයිඒ අදාළ කර්මශක්තිය ෙවුණු සැණින් තවදුරටත් ඒ භවය පවත්වාගෙන යන්න බැරිවෙන. එහෙමනම් මෙතනදී මුල් තැනගත්තේ කර්මයේෂයවීම නිසා එකට ඒ අපි ගණඩුවෙන අනිත්‍යේවට සාපේක්ෂව ආයුෂය ආදී අනිකුත්සාධක ඉතිරිව තිබියදී කර්මයේෂයවීම නිසායම් අරණයක් සිදුවනානං අපිේකට කිව්වා කම්මක්කය මරණය කියලා. එතකොටම් කර්මය සේවීම නිසත් මොකක්ද වෙන්න පුළුවන් වෙන්නේ. කර්මය ෂේ වෙච්චකම කර්මජරූප ඉපදීම නවතින්. කර්මජරූප ඉපදදිීම නවතින්වකෙන් හැරදදිවස්තුරූපය අවසාන පහළවෙන්නඩ දත්තා. අවසාන පහලු නාන එයා දාහ තක් ඉඳලා මැරෙයි ඒ මරණවත් එක්කම ධර්මතාවට අනුව සු්‍ර සිත පහල වෙලා ඒ බවයෙන් අයින්ගන්නට වෙන. ඒ විදි හට කම්මක්කය මරණය අපිට දක්වන්නට පුළුව ඒ සත්තු නිකායට තියෙන ආයුෂ එකේකාට වෙනස් වෙනවා හරි දැම් බල්ලෙක්වාගේ ගත් අප දන්න අයාත්මිචරයියා මිතර කායෙ රන ු සියයක්ි නෑ මිනිසක් ගත්තොත් මෙච්චරයි ආයුෂ ඒ ආදී වශයෙන් ඒඒ සත්තු නිකායතුළ තියෙනවා නමුත් අපි දන්නවාද අපි මනුස ජීවිත මරගත්ව දැම්මේ කොරෝණ කාලේීම පොඩි ලමෙන්ට් නැති වෙනවා එතකොට අනිකුත් සත්තු යොත්ත ව ඒ ඒ අයස් පකාණ්වල ඕනෑම සත්‍යේ මැරෙන ව අපි දැන්දා කින්නවා මේ කාලේ බොහෝම ප්‍රචලිතයින එක ගොමරොකටයි ඒ හැම එකක්ම දැන් අපිට තීරණය කරන්න බැහැ මේ ආයුක්කයද කම්මක්කයද උපයක්කයද උපච්චේදද කියලා අපිට තීරණය කරන්න බැහැ. නමුත් අතාගතයන් වහන්සේ හිටියන ගන්න ඒ දියුණු කළ නුවනකින් බලලා උන්වහන්සේ දේශනා කළ යාම මෙතන සි වෙලා තියෙනකයි කියලා. නමුත් එහෙම නුවනින් දැකලා දේශනා කරපු ධර්මතාවයන් තමයි යදා මෙ ගැනගන්න ඒ අනුව? අපිට හැකියාවක් නෑ යම් කෙනෙක් සත්වයක් මැරුණු දිහා බලන අවක මෙහිමයි කෙන. අඩුකාලෙන් මැරුණු හිෙනගේ එක කම්මක්ක එවැෙන් ඇති හෝ ආදීවශයෙන් කියන්න අපිට හැකියාවක් නැහැ. නමුත් ක්‍රම හතර මේකයි. ආවිෂය ඉවරවීම නිසා මැරුණවිද පුළුව කර්මිය යෝ ඉුරීම නිසා මැරුණවෙන්නට පුළුවක්. අදාළ හේතු පැවැත්මට යම් බාධාවකිල්ල වනාන ඊට අනුරූපව පලයන්ගේ පැවැත්ම නව තින්නට පායි. ය අනුවයි ඒක වෙන්නේ ඊ නඟට මෙති තවතව දේවල්ල අපට කතා කරන්නට පුළුවන්. දැන් අපිහිතමුකෝ දුර්ුවල කර්ම ශක්තියකින් කෙනෙක් ප්‍රතිසන්දිී ලබවා. අන්න ඒ වෙලා වේදී එයාට ඒ ප්‍රතිසන්දිය ලබ ජීවිතයේ සම්මුති වශයෙන් තියන ආවිෂ ප්‍රමාණය ගොඩක් කල් තිබුණටට එයා ඉපදිච්ච කර්මශක්තිය දුර්ුවල නං අන්න එතකොට ඒජී කර්ම ශක්තිය මගින් ඇතිකරපු ජීවිත ඉන්ද්‍රිය රූපය අවදුරටත් පවත්වන්න බැරිවෙලා ජීවිත ඉන්ද්‍රී රූපය නැතිවෙනවා එතකොට ආදෙවස්තු වගේ නිුත් රපත් නැතිවෙන අපි තව රූප කාණ්ඩ ඉදිරියට කතා කරනකොට අපි ඉගෙනගන්නවා මොකක්දම මේ ජීවිත ඉන්ද්‍රිය රූපය කියන්න කියා අපි චිත් චෛතසික පරම් පරාව කතා කරද්දි චෛතසික පනස් දෙක කතා කරදදි අප ඉගෙනකත්ත ජීවිත ඉද්‍රිය රූපය කියෙන චෛතසික නාමධර්මයන්ගේ පැවැත්මට ආධාර කරන නාමධර්ම අපට නාම ජීවිතන්ද්‍රිය කියලා. ඒවගේ රූප පැත්තේ රූපධර්මයන්ගේ පැවත්මන ප්‍රතිෂ්ඨාපනය කරන පැවැත්ම ස්තිර කරන තවත් රූප ශක්තියක් තියනවා පියකට කියවා රූප ජීවිතන්ද්‍රිය කියලා ඒ රූප ජීවිතන්ද්‍රිය ඇති වෙන්නම කර්මය නිසා. එතකොට මගු චුට ගැරට ෙහි කියල න්න. ද කෙනෙක් උපදින්නට අපිත් මමුොුණ දැන් මෙතන චුතිය සිදවෙලා හොන දැන් කෙනෙක් උපදින්නට යනවා. මේ උපදින්න කර්මය බලපෑමෙන්නේ. අපි මොනවද කර්මපල විපාක විශ්වාස කරන තත්වයෝ. එතකොට ඕන්න දැන් කර්මය බලපෑම නි ඊළඟ ප්‍රති සඳිය ඇත්වවා. එතකොට ඒ අදාළ කර්මය කවද කරපු කර්මයක් ද. ිරර්මපාඩමිගෙන ගත්තන. ධර්මපාඩමේ ආකාර දාසයකට අපි බෙදල පෙන්ුවන්නේ. ඒ එදී අපි යෙදෙන පිළිවෙල අනුව කතා කරන කොට පීනම් කිව්වානේ ආසන්න කර්මය ආචින්න කර්මය ආදීවස ගරුප කර්මය ආසන්න කර්මය ආචින්න කර්මය ආදීවශයෙන් කිව්වා. එතකොටට අන්න ඒ කොයි කොයි දවස්සේ කරපු කර්මයද මේ මරණේට බලපෑවිකිලාි අවුත්තේම ඒ. නි වාර්දම අපිහි මුකො යම්කිසි සත්වයක් ජීවත් වෙලා ඉන්නකොට අවුරුදු විසි පහේද එයා යම් කිසි කර්මයක් කරනවා. එ අවුරුදු අනුවක් ජීවත්වන ජීවත් වෙලා මැරණ මහොත් එද අර අවුදු විසි පස්වනි අවුරුද්ධදිී කරපු කර්මශක්තිය ඉදිරියට ආව කියලා එහෙම උනානම් එතකොට යාගේ දැන්වයිසක කිය අවුදු අනුව. එතකොට අවුදු අනුවවෙද මැරෙන වෙලා වෙදී යටට අවසාන වශයෙන් ඉදිරිපත් වූ කර්මය ප්‍රතිසන්දිය ඊළඟුතත් තිසන්දිය ලබාදීමට ඉදිරිපත් වූ කර්මය වනාහි ඊට අවුරුදු එතකොට අනුවෙන් විසි පහක් ගහාම ඇත්ත පහතු ඇැත පස් වන හ අවුදදු ඇත්ත හක්ගතර කලින් කරපු කර්මයක් දැම්ම දිරිපත් වන එහෙම නැත්තං අප සංසාරය අවධහරපු කර්මයක් දැම ඉදිරිපත් වෙලා ඊළංඟක සිසන්දිය ලබාදන්ඩයන් ඉගෙන ගත්තනය ක්‍රම එතකොට හෙනම් ඒ කියන කර්මය තාමතිය නොවද නෑනේ ඒ කර්මය අයිදා සිදු කලා ඒක එදාන් ඒ කර්මය තිවරයි හැබැයි ඒ කර්මයේ අදාල විපාක ශක්තිය තාමතිය නවා. එහෙම නං අන්න ඒ සිදු යම් දවසක කළ කර්මයේ විපාක ශක්තිය තතාමිතුරු වෙලා තියෙන නිසා එම විපාක ශක්තිය තමයි මේ සය සඳහා ක්‍රියාත්මක වේ ඒමසක් ඒ කර්මය වෙලා වි නෑ එ මේ අලුතෙම්පතිි සන්ඩියයක් ඇතිවුුණ හම එතන ඇතිවෙන්න කර්මජ රූපය ඇතිවීම සඳහා එතන නෑ ඒක බොහෝකාලයකට කලින් සිදුකරපු කර්මයක්. මේ වෙලාවේ කර්ම කර්මය විසින් කර්මජ රූපයක් ඇති කරලා තිබ්බ කියල කිව්වට ඒ රූපය ඇතිකිරීමට කර්මය යම් බලප මක්තියෙනව තම හැැයි මේ වෙලාව කර්මය එතන නෑ මේ ති ගැඹරු කරම එතකොටට එම සිටේ පැවැත්මොරි එ එම රූපයේ පැවැත්ම ඒ කර්මය විසින් ඇතිකරපු රූපයේ පැවැත් අපිතුමාදවත් රූපය කියලා එම රූපයේ පැවැත්ම බලාග්ඩ පාලනය කරගන්න හරියට අම්මා දරුව බලාගන්නවා වගේ එම නැත කිි මව දරුව බලාගන්නවා වගේ ඒ ඇත් අලුතෙන් ඇතිවෙච්ච රූපයේ ඉදිරි චිත්ක්ෂණ දාහතක පැවැත්ම බලාගන්න පවුරරි ගාඩියන් කෙනෙක් ඉන්නට ඕන අන්නේ ගාඩියන් තමයි ීවිතද්‍රී රූපය කියා. එහෙම නං කර්මය විසිනුව ජීවිතන්ද්‍රී රූපියයි ඇති කරන්නේ කර්මයක් ෂීනඋුණ කියන ජීවිතන්ද්‍ර රූපය ක්ෂීනවනාවෙනවා ධර්ම ශක්තිය ශේීන වනා කිය ජීවිතන්ද්‍රය රූපය නැති වුණාව වෙන බංගවුණාව වෙනවා ජීවිතීන්ද්‍රයේ බංගවවාන රප පරම්පරාවට කර්ම ජරූප පරම් පරාාවට පවතින්න්නට ැරුවෙනවා අය අනුව කර්මජරූප නවතිනව කර්ම රප ැතින කොට හදවස්තුව නැව නැවතුුණාව වෙන තුකට. ඇතිවට වස්තුරූපයක් නැතිවුණනා අනුව මැරවාන් මේ විදිහට මේ ධර්මතා ටික සිද්ධ වෙනවා කියලා අපි තේරුම් ගන්නට ඕන. ඒ තමයි සම්මක්කය මරණය ඒක පැහැදිලිද සමාවිෙනස කම්මක්කය මරණයක් වෙන්න හදේවස්තුරූපය පමණක් දෙතකට ඇසුරුවවෙන්නේ අනි්‍යව ච අනි්‍ය කල මනදාදහස් කලෙ ්වාරික සෝතදවාරික වගේ ඔලින්ම් පුළුවන්ද අනත්තං කර්මයන්නේ මනුද්ද මේ අද්‍යවස්තු රූපය පමණක් චක්ුදදවාරික රූප චක්කුදදවාරය මුල් කරගෙන ඇතිනි චක්ු ඥාන සිතයකෙන් කරන්න රූප දකිනක ඒක රණය සිදුවෙන්න්නේ නෑන මරණය සිදු වෙන්නේ හැමවෙලාවටම චුචි සිතක් මුල්ලලාන ඒ කියන්නේ ප්‍රතිසන්ධී වෙච්ච ප්‍රතිසන්ධ සිටට අනු රූප වූවිපාක සිතක් perci dia ganitnya kemarin dua kemarin lebih pa adaimpaसा kita pa samawangwangci දවාර්රීතයේ කොජනලිින්වරවෙෙන් න නැත දරම ලිින් වැෙන්වා හැරන්නේ ට පසම පත පාලවෙෙන් ඊට පස පහලවෙෙන ඕන නවත බවග සිත ඒ අවසා සිතන අප ඒකට විේෂ මත්දේම චතු කිය ඉමන දැන් අපි කතා කලා ආයුක්්‍යය මරණය ඊට පස්ස කම්මක්කය මරණය තුන්ගනිියන්කයට අපිහනම් කතා කරන්න උබයක්ය මරණය කියන එක උබයක් කිය කියලා කියන්නේ අරමාවිෂද ජනක කර්ම ශක්තියද මේ කියන කාරණ දෙකම එක වර්ෂය වුම ඒත් මැරෙන්ඩි පා එතකට අය ගෙන්දමයාගෙන්ද කියලාපිට හොය ගන්න පැහැද දෙන්නම් එකට යෙදු නනන් අන්න එතන අපිකූවා එ දෙකම නැතිවීම නිස්සා මරණය සිදුනා කියලෙ එකට අපිකව ඔයයක්ගේ මරණය කියර. අපි මුලින්ම කතා කළේ ආවික්‍ය මරණය එකන අයුෂවිරවීම එතව අනිත්සාධක නිශ්චිත අපි තියෙනවා කියලා හිතල ආයුෂයාගේ විතරක් කිවරවීම නිසා මරණයයක් වෙන්න පුළුවන් කියලා කිව. දෙවිෙනිය අස්ථාව අපිකිව්වා ආවිශෂ්‍යයාදය අනිකත් ශක්ති ටික හෙමතියෙද්දී කර්මය කියන ශක්තිය හනවීම නිසා නැරුණ කියලා ඒකට අපිකිව්වා කම්මක්කය කියලා දැන් අපි කතා කරනවත් ඒ දෙක මේවරුනොත්ත ආවිුෂ්‍යතරිහිලා කර්මයක්තිරිරුණා ඒ දෙකමක්කෂණය තුළ සිද වුනත්හෙ අන්න තුොට අපි කියන ඔබයක්‍ය මරණයල උබය කියලකිවවෙ දෙකයි බ ජීවයක් කියලා කිය නමුක්ත්ම පතුරේ ගොඩයි දෙකමින්න්නවා කියලා ගෙන්බවාගේෙ े दुत ुोु भेज उबै देखई ने ै कि हु में जाति देख मनवाद जाति देखा आयु सेई फर्मई किना दिननाम एकवर सेत संभाविताव न पुवान मना एवनी अवस्तावक सिदए ना मारणने ्यप उरण देन पवामे में बन ි දැවයි පන්සල් එම ගිහමහන් පත්තු කරන්න යනකොට අපි දැකල තිෙනවා සමහර පහන් හොඳට පත්ව වෙනවා සමර පහන්දරලවපත් වවා සමර පහන් නිවිලතිවා. ඒ නිවිලතින පහන්දියා පිහුඳට බැලුවොත් අපට පේවා සමහරයේ වගේ තෙල්ලිවරවීම නිසා පහ නිවිලතියෙනවා. සමහරයේ වගේ වැටියයිවරවීම නිසා පහන නිවිලතිෙන. සමහරයේ වගේ වැටියයි තෙලුයි දෙකම වරවීම නිසා සි පහ නිවිල තියන්නට පුළුවන් රි ඒ විදිහට අර වැටියයි තෙලුයි දෙකම එක වරඉවරවීම නිසාවෙන් පහන නිනානාන්න ඒ වගේ උදාහරණයක් තමයි අපට මෙතැනති පෙන්නන්නවෙනි අපි දැල්ල කියලකිවවොත් එහෙම ජීවිතයට ඒ ජීවිතය පැවැත්වීමට අවශ්‍ය වෙනවා තෙල් සහ වැටිය මේ දැල්ලේ පැවැත්මට අ්‍ය වවා තෙල් සහ වැැටිය. එහමන ආයුක්කයේ කියලා කියන්නේ තෙල්ලිවරුණනා හටියටරගන්න පුවා ම්මක් කියන්නේ වැටියවරුණා ඇටට ගන්න පුවා තෙලිී වැටියයි දෙකම වරුුණාන එතකොට අපි කියනවා උබයක්කය මරණයක් කියලා තෙලියි වැටියයි දෙ එකකම වරුුණත් පහණ වෙනවන්නේ ඒ වගේ උදාහරණය ඒක තමයි එතන අපට ගන්නට තියෙන. හරිදඒනම් ඒඉති හරි සම්භාවිතාව අඩී වෙන්න පුළුවන් නමුත් එහෙම අවස්ථාවකුත් වෙන්න පුළුවන් එහෙමත් පෙළදාමේ දිරිපත් කරලා තියනම් හරි. ක අවस्थතුना කතා කළ आයुකය කම්මක්කය උබයක්ය इඟට අපි කතා කරනවා හතරවෙනි ආකාරය මරණයසිදෙන විය ඒට අපි කියනවා උප්ේදක මරණය කියලාඒ आयु ति जाනකकारරම ශක්ති ඉतिරිියති වෙනත් කුමක් හෝසාධකයක් නිසා මරණයසි දුनाන अ අපි උප्चේදක මරණයක් කියලා මේ හොඳර විස්තර වෙනවා අර මට මත හැටියට ඇතකොට මිලින්ද ප්‍රශ්නයේදී විස්තර වුණා ඒට අමතරව තවතවත් සූත්‍ර බොෝ ගානකක විස්තර වුණා විිස්සුදි මාගෙත් මේක විස්තර කරලලා පෙන්නවා බලඩගු ජිගච්ඡාය පිපාසාය අහිනාදට්ටෝ විසේනච. අගගේ උදක සතතිය හි අකාලේ තත්ත මී ඇති මේක මට මතක විදිහටම අරගත්තේ මිලින්ඳද ප්‍රශ්නයෙන් වගේ . ඒ ඒ අනුව ඒ අනුව ජිගච්ඡාය. බඩ ගින්න උත්සන්න වීම නිසා කෙනෙක් මැරෙන්නට පුළුවන්. පිපාසය වතුර නැති නිසා මිනිහෙක් මැරෙන්න්නට පුළුවන්. අහිනා දට්ටෝ. අහිනාක දට්වෝ කියලා කියන විස සහිත සර්පයන්ගේ දශ්ට කිරීම නිසා සත්‍යයෝ මැරෙන්න්නට පුළුවන්. විසේනැච වහබව්වාහම් විසසරීරගත වුණහම් ඒත් සත්‍යයෝ මැරෙනවා . හි අදත්ව විසේනට විසේන කිව විශ ශරීර ගතවීම නිසා. අගග ගින්න නිසා මිනිස්සු නැතිවෙනවා අදිසිේ ඉන්න ගොඩ නැගිල ගිනි ගත්තු ඒකට හුලා මිනිස්ු ැරනට පුළුවන්. උදක වතුර නිසා මිනිසු මැරෙන්න්නට පුළුවන් සුනාමියයක් එම අප ලාවක මිනිසු මැරෙනවා උදකර සත්තිහි ආයුද නිසා මිනිස්සු මැරෙනවා. එො එැන කොටාගෙන කපා කොටාගෙන එම නැත්තම් හදිසි අනතුරක් මේ ආදී දේවල් ආයුද නිසා මිනිස්සු මැරෙන අකාලයේ තත්තමී ඇති. මෙන්න මේ විදිට අකාලයේ මය යන්න මෙන්න මේ කිය කාරණ උපකාර වෙනවා කියන බිලිඳ නාගසයන ප්‍රශ්නය තුළ මේක ලස්සනට විස්ත්‍රර කරලා තියෙනවා. හරිද එතකොට මෙතන දිහමන අපි විශේෂෙන් ඉදිිරිපත් කරන්නේ ආයුෂ්‍ය ති තුරුවතිබේදී ජනකර මශක්ක්‍ය තිතුරුවතිබියදී. වෙනත් කුමන හෝසාධකයක් නිසා මරණය දුවන්නට පුළුවන් එතකොට ඒ කර්මයට දානන්නත් දෑ විශයට දාන්ටත් දෑ ඒකේ තින් නිකං වෙනම හේතුවක් නිසා හරියට අර පහන්න පහනට තෙලුත් තියෙනවා වැටියත් තියෙනවා හොඳ පත්වවෙමින් ඉන්න වෙලාට තද්ද සුළඟක් හමල පාරටම පහන්න නිමෙනවා ඇති මොකද කරන්න. තෙලත් තිබුණ වැ වැටියත් තිබුණ ඒ ඔක්කොම අපි සපොට්ටික දීලා තිබුණ එවුණට අරය අපිට පාලනය කරන්නට බැරි ාහිර සාධකයක් ඇල්ලා න්න පහන නිවිිලා ගිය අන්නෙත කොට ඒවාගේ දෙයක් අපි කියනවා උපච්චේදක මරණය කියලා හරිද දැගතකොටත් මේවා අපි කලින්පාඩමිය ඉගෙන ගත්තාර උපගාතක කර්මත්වාගේ ගේවටති සම්බන්ධ කරලා බලන්න අපේ එතින දකිවවාන්නේ උපගාතක උපීලගමයාදි වශයෙන් කර්මශක්්‍ය ක්‍රාමක වෙනවා කියලා එතකොඩ මේක උපගාතක කරර්මයක් නිසා වැනිදයක් සිද්ධවට පුළුවන් හ ඒවා එකනකට සම්බන්ධ කරල පලන්න අපිඒක මාත්තුකාව වෙනවෙන මාර්ගණයි කතා කල නමු මේක ප්‍රායෝගික සිද්ධ වෙද මේ ඔක්කොම එකවර දකින්නට පුළුවන් හැකියාව දැ ැ කරගන්නට ඕනි හරි ඊට වස්සේ මේ තව අප පෙළ දම ඉගැගන්නොට තව තව තැන්වල තවත් මේක විස්තර කරල පෙන්නවා දැම් බඩගු මේ අපි කතා කලා ජිගච්චාය පිපාසය කිය එක කතා කලා. හරි ඊට අමතරව තවත් කියලා තියෙනවා වාතපිත්තේනසි සෙම්හේන සනිපාතයන ජීහිත විසමෝ පක්කම විසමෝ පක්්‍රමාදියෙන් හකාලේ තත්ත් මීහ මකක්දය වාත පිත්තේෙන වාතයකි පීමෙන් පිතකි පීමෙන් සෙමකිපීමෙන් සන්නිපාතය තු තුන්දොස්කි පීමෙන් ඊට පස්සේ උතුුණකිවේ රුතු ඔවිපර්යාස නිසා ඊට පස්සේ විසමෝ පක් විසම කියලකිේ විෂම පරිහරණය ඒක කියන්නේ විෂම පරිහරණය කියලා අපි කිව්වේ දැන් යම් කිසි කෙනෙක් වැරදිවිදිහට තමන්ගේ කය පරිහරණය කරනවානඒ මුණමත් මරණයට එක උදව් වෙන දැන් උදාහරණය අපි හිතමුක්කෝ අපි සරල උදාාරණයක් ගම් කයේ පැවැත්මට පහසුව සලසන අදාළ කායක ක්‍රියාකාරිීතවය හරි පොත්ව ගන්නත්න් එක්සයිසේ හරිට වෙන්නත් තමමුොද වෙන්නේ දීවඩිය වැද ැරෙනවා ඒ වගේ මේ විිසම පරිහරණය කියලා කිව්ු කය වැරදිවිදිහයට පරිහරණය කරනවන පුදහරණය තවයි අප අරම් කොටිකක් දැන්කාලට ගැලපෙන එකක් ඔන්න අපි ගමනක් යනවාෑ යනකොට අපි දකිනවා කිසියම් ලෑ්ඩ එකක් තියෙනවා තන හල තියවා බෝඩ්ඩ එකක් ඇතුලෙන් එපා බිම්බෝබ වලා ඇත කියලා හරි දැ ඇතුවෙන්නඩපා බිම්බෝබ වලලා ඇත කියල කම්ි ගහලා උක්කොම කරලා තියෙන තැකටි න ිබූ තන්වති කියල විද ැමක්ද. ිභූ පැගල අපි මරෙන තට ඒ විශෂම පරිහරණයක්න මේේද අන්න ඒ වගේ වැරදි ආකාරයට පරිහාරණයකල තියෙත් මැරෙන අපිට රිස්ක එකත් තියෙනවා කියලා දැන දැන අප රිස්කි වැඩක් කරන්නට යනවා ඒ මරනිසි දුවන්නට පුළුවන් ඒව තමයි මෙතන විසමෝ කියලකිවේ ඉලාට උපක්කම කියලා මෙතන කිව අනිත් අයිගේ උපක්‍රමයන් නිසා මැරෙන අපට අපිට වලක්වා ගන්න බැරිලු? අනිත් අයිගේ යම් යම් උපක්‍රම තිව නිසාපු මැරෙන්න්නට පුළුවන්. අවසානයේදී කම්මේීන්න කර්මය කියීන සාධකයක්ත් එතිට දාලා පෙන්වවා. යනුව කමය නිසාත් මිනිස් මරරිදරක පුල්ුවන්. මේ විදිහයට මිත්‍ර කාරණ අටක් පෙන්වා වාතය පිත සෙම සනිපාත. තන අතරයි ඉළඟට රිතු විෂම පරිහරණය උපක්‍රමය කර්මය කියලා කාරණා අටක් මෙතනද විතර කරලා පෙන්වා. නත්තව ැරන් කරමයම නොව කියනක දැ පැදිලි කර්මයකයන්ම යටට එකක්ි දරයි ඇනි මේකන මිලින්ඳ නාගසන පශනේම අපපු තවත් ගාතාවකින් තමයි මංගේක දිරිපත් කලේ හැරි සමාගස සමාස ඒ ුද උද බඩ කියන්නවාසේ දස්ට පිල කියනගේ කාරණ හන්තයි ඔත්තන කාරණ අටයි කියද්ද? යටට උපගාත කරමයයක් ක්‍රාත්මක වන්නේ ත දහා දාාතරාකාරය දීනක තට නතයඇතයි පහලවක්නේ ේතන ධාතර කියල ස ත නතන න රද න දර පහලුව කියළගන්නටු මේ මොනාකාරය හරි යාවත් හරේ අනනනනන එතන ම දාහතරය කියලා ගත්තේ දැන් මෙතර මේ අතවිනිියකේයට කර්මයක් දීලා තියෙනවනේ අටවිනිියකේ අතවිනිියන් කේට තියෙන කර්මයනේ එතට ඒකයිංකලා න ඉිතුර බාහිර සාධක තියන දාහතරනනි එතටඒ බාහිත සාධකතා හතර ඇට වෙල්න්නේ උපගාතක කර්මයක් නිසා වෙන්නට පුළුවන්ගේ අදහසමං එතන කිවේ වෙන මයි කියන එක නෙමයි වෙන්නට පුළුවන්ගේන අතහසදේ සේ තෝට උපගාත කර්මයක් කියන්නේ කර්මයක් මනේද. ඔවු ඔවු ඒක ඇන මෙහෙමයි මං ඒකදා ස්තර කරම මේ විස්තර කලාමට මතකුදට කර්මය කියන එක. හෝ වෙලාවිට දැ එක ගොඩක්වෙලාවට තිවා අපාපරිය වේදනය කර්මය ඒ අපරාපරිය වේදනය කර්මය තනියම ඇවිල්ලා එයාට ඩැමජ් එක කරන්න හෝ උදව් කරන්නට හෝබෑ නක පැත්තරන ඩමජ් එකක්රනවා කියතගේ හොඳ පැත්තටන උදව් කරනවා තයගේ අපරාපරිී වශය අපේ මල්ල තුළ ඕනෑ තරම් කර්ම තියෙනවානඒ අපරාපරිය වශයෙන් තියෙන කර්මය යම්වෙලාව විපාකය සඳහා අවස්ථාව සල්ස ගන්නවා නම් එහෙම සලසා ගැනීමට ඒ අපරාපරිය වේදනය කර්මයට විතරක් තනියම කරන්නට බැහැ කියල සහර පොත්තල සන්ඳහන් වෙනවා. එහෙම නඟ එයාට කවුත සපෝට් කරන්නේ එයාට සපෝට් කරන්නේ මේ භවයේදී අපි කරන දිට දමවදනියය කර්ම. මේ බවයේදී අපි කරන දිට්ට දමවේදනය කර්මය අරයට අතවනවා අරය පාරයන්දි නිකම් අපියාට අතවන වගේ ඒදලා අතවනට ඔන් මුොකදෙන්නේ අ නිකං පාර්යනෙක්කෙන ටක්්ගාලමයාගේ ඇතුවිදන් අතවන නිසා යා මේ ගෙට එනවා. අන්න ඒ වගේ අපේ ඕනෑ තරං තියෙනවා අපරාපරිය වේදනය කර්ම එම කර්මයකට විපාකදීම සඳහා අවස්ථාව ලැබෙනවා මේ බවයේ අප සිතු කරන දිතදම්ම වේදනිය කර්ම වගේ විශේෂ කර්ම? උදව්කන මේ දෙන්නඇතකොට එකතු වෙලා තමයි හරි එ අපි දෙන්න ඇ තුළලා වැේ හරිහම ැත්තම් උදව්කරම හරි කියලා උපගාතක වශයෙන් හරි උපීලක වඩත් වශයෙන් හරි ක්‍රියාත්මක වෙන්නේ ඒ ආකාරය තනියමම ආව තවයි එක එක සපෝට්ි එක ඇතු ආවා වෙන හරිද ඒ විදිටත් විිස්තර වෙන තැන් අපිට දකින්නට පුළුවන් කර්මය කියන එක අචින්තනීය ඒක අපිට විෂයෙන් නෙමෙයි පේ තියන එක තමයි මම ඒ පොතින් අරගෙන මේ සාකච්ඡා කරන්නේ. සමා සමාස දැන් ඔය රූබේකේ තියෙන බඩගන්න විපාසේ දස්්ටගිලින් කියන කරණහතගත් නම ඒකර වසබීම කියන එක හැරුණාම අනිමයත් නික අපට දැනනිකන් ඒකත් කර්මය කර්මය නිසාම සිද්ධ වුණාද කියනවාගේ හැගීමක් න වසබියීම න තම ඉතාමතා කරන එක ඒමතුත් වැරදිදස. හමොත් දැමමයි. ඒකට මට ඕධනෑදකෙන මට උත්තර දෙන්න මට දැනුව නෑ. මම මේ විස්තර කරන්නේ පොතේ තියෙන දේ. හරිද අහවල්දේ සිද්ධ වෙන්නේ හවල් කාරණයෙන්මද කියලා විශේෂයෙන් කර්මය මතෘකාවයට තිදී මට අදහස් දක්වන්නට බැහැ මට පුුවන් පොතේ තියෙනද නිරිපත් කරන්න විතරයි. මේක කර්මය කියන්නේ තතාගත විෂයක්. එතකොට හැබයි බහෙම මේ ඉදිරිපත් කරලා තියෙන විද්‍යාන්ුවමට හිතෙනවා දැන් මෙතැන දි මේ අනිකුත්සාධක වෙන් කරලා අරම් පෙන්නල තියෙනවනි එහෙම නං මෙතන උපච්චේදක කියන වචනය තුළි නුත්න් මේක මේ විදියට දක්වන්නේ ආයුෂය ඉතිරුව තිබියති කර්මය ඉතුරුව තිබේති අනිකුත් සාධකත් හරයට තියෙද්ද මේ බාහිරසාධකයක ක්‍රියාකාරිීත්වය නිසාම මරණයවුුණා කියන අදහස උළුපපන්න වෙන්න ඕනි කියලයි ම තරුම් අර තී. එහිදී ඒ සඳහා කර්මයේ යම් බලපෑමත් තියනවා වෙන්නට පුළුවන්. මට ච්චරයි ඒ ගැන කියන්න පුළුවන්. නිශ්චිතව තීරණයක් දෙන්න තරමට මගේ දැනුමක් නැත එක මගේ විෂයක් නිමනීති. මක තතාගත විෂය කර්මයක විශේෂෙන්. ශ්‍රාවත අසාධාරණ ජානයක් නක මේ මේ තතාගතයට විසරක් තියෙන ඥානයක්න ඒක සද්ධාවෙන් පිළිගන්නවා හැර මට එතිනින් හට දෙයක් නම් කියන්නට තේරෙන් ෑ ුගොල්ඩ වැඩිපුර පොත් කියවන්න ඒ තුළ තියෙන නයක්‍රම තේරුම් අරගන්න ඒයන්ම මේ ධර්මතා ඉතින් සරහට තේරුම් අරගන්නද හරි ඊළඟට දැන්මට ව යම්යම් උපමාදීලා තියෙනවා. අපි ගම්මුකෝ එක උපමාවක් ගිනි උපමාව. ගිනි උපමාවදී දැ මේ ගින්න කියන එක ඇතිවෙන්ලට දරතියෙන්න්න තෝනි උෂ්නය තියෙන්න්න ෝනි ආදී සාධක ලැබුණත් තමයි ගින්න ඇත් වෙලා පවතින්නේ. දැන් දරයිඉවරවුණොත් ගින්න නිමෙන්න්න ටෝනි. හරි ඒ මේ ගින්න ඇවිලීම සඳහා යෙද දරටිකේ ඉවරවීම නිසා ගින්න නිවනාාන අප එකකටකක් කාල මරණය කිය. ඒතින් කාලේට ගපෝ මැරන්නට ඕන ඉවර වෙන්න ටෝනිි කියන අදහසින් අප තන දෙෙකවවා කාලමරණය ඊළඟට දරටික තියෙද්දි මේ ගිනි ඇවිලමින් තිෙද්ද එක පාරටම මහා වැස්සක් පැහලා වැක් ට ත්තේෙමුකද වෙන්නේ මේ ගින්නටක් ගා නම වතකට දරත්තුර වෙලා අර ගින්න නිමිල ගියා අන්න ඒ වෙලා වෙදදි අපි කිනව එක අකාල මරණය දැම්ම මේ සරල උදාහරණයක් ගත්ත බාහිර පරිසරයෙන් අන්න ඒවාගේ තමයි කර්මයේ බලපෑම නිසා වනසාධට අපි කිව්වා ඒති කර්මය කියන නේත ධර්මතාවේ බලපෑ මනං ඒකට අපිකව කාලාලමරණය ඇ. බාහිර සාධක මුල් වෙලා කර පුහකටනම් අපිකුව එකට අකාලමරණය කියලා. හරිද ඒ අනුව අතනද අරිදක්කපු බඩගින්න පිපාසේ වගේ දේවල් නං ගූලික වුුණේ ඒවට පිහන කියන්නවෙ අකාලමරණය කියලා. එතකොට කෙනෙක් තර්කර ආකා මරණයේ ඉවිතිරි බඩගි ඇති කළේ කර්මයෙන්න්නේ මේේද කිය. මේ වෙන්න පුළුවන් නොවවෙන්නත් පුළුවන් එකට මට උත්ර දෙන්නට තේරෙෙනෙ නෑ හරිද මෙමට අව්දාහරටය නවා තැන්ගන අපිහිතමු ගොවෙක් එයා යම්කිසි ගොවි තැනක් කරනවා එතකොට ඒ කියපු ගොවි තැනහිත කෝ ව හැදුව කියලා ගොයම් හැදුව කියන ඒ ගොයම නියමිට අස්වැන්නටික ලබල දීල පිදුරු බවට පත් වුණා නම් ඒ එතකට ගොයම් ගසේ ඉදුර බවට පත්වීම අපි කියේනවා කාලමරණයක් කියලා. ගොයම හැදුන පැලවුණ අස්වැන්න දුන්නායට පස්ස මැරිලගියා.. ඒවට අපිතුරුව කාලමරණය කියලා. යම්කිසි වෙලාව ගොයම හැදීගෙනෙන වෙලාවකදී. එක පාරට මහා නියගයක් කල්ලල්ලා ඉඩෝරයක් කල්ලලා. මේ නියගේය නිසාවෙන් වතුර නැති වෙලා අර කොළප පාට තිබිච්ච ගොයම එක පාරටම වේලලා සිදුරු වෙලාග කියානනා. එක අස්වන්නදට කලින්ම ඒක පිදුරු වෙලා ගියානන් අන්න ඒකට අපිකවා කාලමරණය කියලා. හරි අන්නේවාගේ මේ තරුම් ගන්න ඕනේ තො ගිනි පමාවෙන් හරි මේ ගොයම් උපමාවෙන් හරි මේ කාලමරණය සහ අකාල මරණය ඒ අන්ම තේරුම් ගත යුත්තුවයි. හරිද ලෝකයේ පවතින ධර්මතා ඒ විදිහරි ක්‍රියාත්මක වීම තුළ මැරුණ න එක කාලමරණය. සාමානය ධර්මතාකේලෙ තිබෙදදි දැන් වැස්ස කියන්න සාමාන ධර්මතාාවය තමයි ත් ඒ එක අ අනිකුත් ධර්මතාවයන්ගේ පැවැත්මට භාරසාධකයක් ලෙසිහඇවිල්ල කෙලි බාධ කරමින්ම කිය නිසායි වැනි දෙයක් අපිකිවා කාලමරණයක් කියල ඊළං අපපි ගමු කකර පහන්දැල්ලි උපමාව ඒකත් කතා කලොත් සප්තුයා කියන්නේ පහන්දැල් ආයුෂය කියල කියන්නේ පහනේ වැටිය ජනක කර්මය කියන පහනෙත් එෙල්ල එහම තමයි පෙළපොතේක උපමාවකු මේ ගලපල තියන. එතකොට මෙතනදි ආයුක්කය මරණය කියල කිය මු පත්ද දෙෙන. පහන් මේ ආයුක්්‍යයවන ආයුෂයග වෙන්ඩුව. ආයුෂයග වෙනවා කියලා කියන්නේ පහන් වැටිය ඉවරවීම නිසා මේ මරණය සිදනාන්නම් අන්න ඒක ආයුක්්‍ය මරණය වෙන. ඇයි අපි ආයුෂය කියලා උපමාක් මේ දැක්ේ පහන් වැටියත. ඉෙනම් ආයු්‍යය මරණය අපිට ගලපන්න පුළුවන්ග පහන් වැටිය ඉවරවීම නිසා පහන නිවනාානම් ඒ අපි හරි යුක්්‍ය මරණයක් වගේ. අම්මක්තය කියලා කියන කොට එතැ පමාවක්ම මේ ගැලපුේ ජනක කර්මය කියන එක තමයි අපි සැලකේ පහනි තෙල් කියලා. එන තෙල්ටික ඉවරවීම නිසා වැටියතියද තෙල්ලිවරවීම නිසා උනානං ඒ කම්මක්කය මරණය කියලා හැඳන්නවා. උබයයක්කේ කිය හෙනම් කියන්නේ වැටිය අයි තෙලිූ දෙකමවිවර උනානං ඒක ඔබැකේ රණය කියලා හැඳින්වා ්චේදක කියලලා කිව්වේ බාහිර වූලඟක් හමල අන්නේ වගේ බාහිරසාධකයක් නිසා එමලත්තන් කෙනෙගේ අතක් වැටල පහ බිමවැටවා. ඇ එතකොට තෙල් ලොක්කොම විසිරිලාගේල පහන නිවෙනවා. එවැ නිසාධකයක් උුණානං ඒ අපි කිව්වා බාහිරසාධකන නිසා උපච්චේදක මරණ කියලා. මේ විදදිහට මේ අපපි තේරුම්ගත යුතුයි. එහෙම නං මේ විදිහට තමයි මරනෝොත්පත්ති චතුස්කගේ මට විස්තර කරන්නට පුළුවන් වෙන්නේ. යට ලමුණ හරි ේයනවාද. ඇති රසවත් මාතෘුප අදකී මෙහෙම විදේව තියෙනවා සැකසම් තියන දැන්තියෙනවා ඔවන්නන් සාකච්ඡා කරන්න පුල්වා සම ආයුකය මරණය දැ වයසාඩවැඩවීමට එකට කර්මය බලපෑම බෝග් සෙලිම තියරන්න ආයුක්කය මරණ එක කර්මය මෙහමයිදී අපි දැන් මෙතන ක්‍රියාත්මක වෙන සාධක හතරක් ගැනපි කතා කලා ඇතම සාධක තුනයි ඒක හතරආකාරයකට යෙදෙනවා කියලා එතුකො දැන් මේ එකන්න එකක් අනිකට උපකාර කරනවා වෙන්නට පුළුවන් ගේ මට හරියට කියන්නට තේරෙන්නේ නෑ. පොතේ විස්තර කරලා තියෙන හාකාරයට මේ ධර්මතාවේ ඉදිරිපත් කලා පමණයි. නැද යම් කිසි වෙලාවක ආයුෂය අයි කරර්ණර සම්බධ වන්නඩ පෑමකොද කෙනෙක් තර්ක කරන්න පුළුවන් කර්මය ප්‍රබලව තිබුණා නගතින් එයාට හොඳ ආයුෂයේ සහිතතැන දන්න තිබන්නේ ආයුෂය එක්කම දෙදන්න තිබ්බණි කියලනේ. ික ර්කගෙන්න්න පුළුවන් ඒක කොයි විදිහට වෙනවද මොකද කියන එකයි තිඒ දැනුම දියුණු කරලාම විශේෂ ඥානවලින් දැනගත යුතු තැන්නේ නිසා ඒක මං එතනනිින් නවති නවා මොකද දෙත්වගේ හා උක්තර දෙන්න මට ේරෙන් ඇති නිසා ස කොරෝනා මරන අපි පොහොම දය තෝරගන්න කොයි විදිට. ඒ ආයුක්කයවෙන්න පුළුවන් ම්ක්කේවෙන්න පුළුවන් උපච්චේදකවෙන්න පුළුවන් උපගාතක මේ උපච්චේදකවෙන්න පුළුවන්මද ආයුක්කය කම්මක්කය උබයක්කය උපච්චේදුවය හතර වෙන්නමත් පුළුවන් ඊළංගෙට තමුණදතා කළේ කර්ම පාඩමේදී උපගාතක කර්මයක් නිසා වෙන්නත් පුළුවන් එහම නැත්තං තවමුණදි කතා කළේ වටසාධක එම නැත්තං අරමනවදනේ නියමධර්මවලින් කතා කලා නම් කාල ිපත්තිය නිසා වෙන්නත් පුළුවන් එකොට තවමනවාද පැති තියෙන්නේ එතකොට ප්‍රයෝග විපත්ති හැටියට කෙනෙක් දැන දැනම කොනරෝගීින් ආශ්‍රය කරනවන ගම මුකවාඩමදාගෙන යන්න නැත්තං ඒවා ප්‍රයෝග විපත්ති ඒ නිසා වෙන්න පුළුවන් එතකොට අරබලන්න ඒගේ තැන ඒඒ සාධක අපි අවශ්‍ය විදිහට ඉතින් අපි ඒක දිරිපත් කරන්න පුළුවන් මේක කාල විපත්තිය තුළ ප්‍රයෝග විපත්්‍යයත්තාව නොකද වෙන අනිවාරංගේයා ඇතකොට දුර්භාගිකට යනවවා ේරු ගන්න ොදැ ලපත්ව ලතින යි අපේ පාලෙන් තොරයි හරිද එහෙම නං අපි එතනද අපි ප්‍රයෝග විපත් යේ දුවනම්මුකොතු වන්න අපි මුකොඩම් මොකවාඩන්න ැව මකට්ිට එතනද වැරදින වැඩි එතකොට ඒ විෂම පරිහාරජා කියල තනි පත්ත ගන්න පුළුවන්නේ හරි අරබලන්න මේ කෙනෙක එක සම්බන්ධයක් තියෙනවා එතකොට මොක දපු විසින් විය යුත්තේ කාලා විපත්තිය අවිත්ව තියන වෙලාවට අපි ප්‍රයෝග සපත්තිය පෑ පාවිච්චි කරන්න එලියට යන්ඩ වෙනවන දමද ඇලියර නොගෙ එක යම් කිසිවෙලා ගෙලියට යන්න වෙනවනන් ඊට අදාල සෞඛ්‍ය රක්ෂක ක්‍රමවේ ද අනුගමනය කරමින් කෙටි කාලයඇතු හිල්ල වැඩි වර කරගන්න. ඉති මේවි දිහට මේ එකනක තියන සම්බන්ධය එකනකට තියෙන යාලු මිත්‍රතා අදියතින් අපි තේරුගන්නට ඕනෙ හරි තව්නද තියෙන ගැට දැන් අපි ඔන්න ඒ පාඩමත්මන අවසංකන හැ මේ පාඩන අවසංකරන්නට කලින් තව පොඩි පොඩි කාරනම මේට සම්බන්ධ තව මාන්ත්‍රවය රණනා කිහිපයක් අපි කතා කර එකක් තමයි මේ සුතිසිත පවතින වෙලාවි සතුති සිටේ අරමුණ මොකක්ද කියෙ එකට බොහෝ දෙනෙක්ට ගැලු තියෙනවා පියගෙන කොඩක් සාච්චා කරම සෘති සිටේ පවතින අරමෝ එහිදේ ආසන්න මතීත බවේ මරණසන්න චි්තවීතියගත් අරමුණ කියල තමයි පාටට මම කියන්න එතකොටඒ කොහොමද වෙන්නේ ආසන්නම අතීත බවයේ එකමීට පෙර බවේ මණාසන්න චිත්තවීතිය ඒ වී චිත්තවීතියේ ජවන් වලින් ගත්ත අරමුණකිනේ මීදිරියටෙන් ඇයි ඒ අතීත බවයේ මරණසන්න ජවන් ත් අරමුණටන්ුව තමයි මේ බවය ප්‍රචිසදිි ගන්නේ ඒ අරමුණ මුල්කරගෙන එහෙම නම් මේ භවයේ ප්‍රචිසන්දිි සිට ගන්නෙත් එම අරමුණමයි ඊළඟට ප්‍රතිසන්දිි සිතගත්තේයම් අරමුණක්ද එම ජීවිතය පවත්වනතෙක් ඇතිවන බවංගසි හරගන්නේත් එම අරමනමයි. අවසානයට පහල වෙන බවංග සිතත් එහෙනම් අපඒකට විශේෂ නමත් දෙනවත් චුතිය කියලා ඒසේ විශේෂ නමක් දුන්නත් නැතත් ඒ පහළවෙන්නත් බවංග සිතක් ම නිසා එම සිටේ අරමුණත් ප්‍රතිසන්දිි සිතේ අරමනැම්මයි. එහෙමනම් ප්‍රතිසන්දී බවංග චුතී කියන. වර්ග ணටම අරුණ බවට පත්වෙන්නේ ත කලින් භවයේ මරනාසන්න චිත ීතියේ ජවන් සිත් වලින් අරගත්த்த அරண மைයිරිද සම වලස ස්ලයිඩ් බාග පන්නේ එහමදරන්න එතකොට දෑම් මෙම පවතින ජීවිතය. ආයුක්්‍යය වශයෙන් හරි කම්මක්කේ වසය හරි උපයකේ වශයෙන් හරි උපච්චේද වශයෙන් හරි කුමනාකාරයකින් හෝ මරණය සිතු වෙන වෙලා වෙද්දී. ඒ සුතිකෘත්තිය කරමින් පහල වෙන අවසාන සිත එම නැත්ත මේ විදිට මේ ප්‍රතිසන්දිි බවන් ගැටට ආපුස් සිත සුතිකෘතිය කරමින් ඒ බවය අවසාන කරන්නට ඕනි. ඒ ැම අවස්ථාවක දිමත් තතිසන්දිි බවංග චෘති කියන සිත්වල පවතින්නේ ඊට කලින් බවයේ මරනාසන්න චිත්තවීතිය ලබලදුන්නු අරමුණ මයි ඇරිද එකම ආකාරයේ විපාක චිත්තයෝන මේ මේ තතිසන්දිි කියන්නේත් පවංග කියන්නේ චුති කියන්නේෙත් එකම ආකාරයේ විපාකසිත් නනිිතමක පැහදිලි වෙන්නට ඇති කිය मि मे के මටे दाइ प्र්‍රශ්නिय में में ञ ගन ගන්න වෙला වෙ දස මෙහම ब කොට මට තේරණ වි द වැදිී ති दंग අපकेन මේ बाबत अी ගते बावे छुतिित ගත අර मुना කියලා जसे सेतने में म කියला ने कि මමයි දන් කිව්වේ පසුගිය බවේ මරණසන්න චිත්තවීතියේ ජවන් සිත්වලින්ගත් අරමුණ කියලනි කිවේ ජවන් වලට පස්සෙන චුති ඇතිවෙන්නේ මං අගෝධ කරගත්ත විතය වැරතේ හරිස හරිස් මොකද යම්කිසි අපි කිවත් එහ අපි නීතියක් දැමමුත් එහෙම චුත සිත අරමුණ අනුවයි බවන් තු මේ ප්‍රති සන්දිය වෙන්න කියලා කිවොත් මොකද වෙන්න එක දිගටම මටන්නන සමයි ඒ වා. ස්්‍යවෙච්ික නුස්්‍යයමයි ල්ලවෙච්ච එකකා බල්ලමයි දව වෙච්චක්ෙන දෙව මයි ප්‍රහම වෙච්චකෙන ්‍රහමයමයි අප පයි සත්‍ය වෙච්චක්කෙන අපායමයි අය ගැලවීමක් නෑ හෙේ හරිස මගේ ඒ මං තර මගේ ගැටලුවේ හිටිය නිසාමට අරපත පෙරමෙන කයි. හරිස අස ස හොයි ඊළඟෙත දැ මේ විදියට එහෙම අතීත බවේ. මරණාසන්න චිත්තවීතියේ ජවන්සිත් ගත්ත අරමුණ නං ඊළඟ භවයක සිසන්දී වසයෙන් එන්නේ. හරිද ඒ වෙහිනම් අපි පොඩ්ඩක් හිතල බලමු ඒ අතීත බවයේ එම නැත්තන් මේ භවයක වුුණත්කමක් ෑ මරනාාසන්න යේදී ලැබෙන අරමුණු මනවදග ලක් බලමු මරනාාසන්නේ ලැබෙන අරමුණු අපිට ඒ කියන්න මෙහෙමයි දැන් මරනාසන්න චිත්තවීතියකට අමුුවන්න වූ අරමුණු යම් කිසි භවයක අවසාන වශයෙන් පහළ වෙන චිත්තවීතිය ලබාගන්නා අරමුණ සාමාන්‍යඒ කර්මාණුභාවයම වැටහිෙන ආරම්ගුණ වැටියට තමයි පෙළ දහම දිරිපත් කරන්නේ. එකට කර්මය විශේෂ බලපෑමක් තියෙනවා කියලා. හරිද එතකොට මේ පුද්ගලය සත්තු ඒ අපේ සන්තානවල අතීතයේ අනන්ත දීර්ග වූ සංසාරයක ගමන් කරන අපි සත්තුව, අපරාපරිය වේදනය කර්ම වශයෙන් අපේ මල්ලෙත් මල්ල තුළ ඕනෑ තරම් ඕනෑවට වැඩියනුත් මේ ප්‍රතිසන් ජනක කර්මශක්ති අපිළඟ තියෙනවා ඒ වගේෙන් කොයිකද ඊළඟට ඉදිරිපත් වෙන්න කියන එක වෙනම ප්‍රශ්නයක් නමුත් පෝටිගානක මේ ප්‍රතිසන් ජනක කර්මශක්තිය අපිළඟ තියෙනවා ඒ අනුව අපගේ අනාගත සංසාරය තව කොච්චර දුර යවාද කියන එක නිමක් කොනක් නෑ ඇයි අපිට ඒ තරම්ම අපිළඟ පෙට්‍ර තියෙනවා පෙට්‍රල් තියෙනවනම් වාහනේ දනවා එතකොටට අරදැ අපිලින්පාඩක් වල ඉග ත්තන විපාක දෙන පිළිවෙල අනුව කරමයකෝමද යෙදන්නේ කියලා ගරුක ආසන්න ආචින්න කදිවශෙන් එතකොට අන්න ඒ විපාක මෙතන මල්ලේ ඕන තරම් ප්‍රතිසන් ජනක කර්ම තියෙනවනම් මේ තියනයි වගේ මොකක් හරි එකක් අර විපාක දෙන පිළිවෙලට අනුව ඒ වෙලා විදිපත්වෙන්න්න පුුවන් කර්මශක්තිය ොන්න දැ මරණසන්න වෙලාව තිිරිපත් වෙනවා. එහෙම අන්න එක තමයි මරනාසන්නේ ලැබෙන අරමුණ කියලා වෙන්නේ. එහෙම එළඹෙන අරමුණුව ආකාර තුනක් ගන්න. එකක් අපි කියනවා කම්ම අරමුණ කියලා කර්මයම අරමුණ බවට පත්වෙනවා. හෙම නැත්තං කර්මය නෙමෙයි කර්ම නිමිත්තක් අපිට අරමුණ බවට පත්වෙනවා කර්ම නිමිත්තා. ඒත් නැත්තං ගති නිමිත්තක් වශයෙන්කයි දිරිපත් වෙනවා. එමනම් මරනාසන්නේ ලැබෙන අරමුණු ආකාර තුනයි ඒ ඒ ආකාරතුන් අපි සඳහන් කරන්න විශේෂ නම්තුනකින් පළවිනියක තමයි කම්ම නිමිත්තොරි කම්මය දෙවනිියක තමයි කම්ම නිමිත්ත තුන්වෙනක තමයි ගති නිමිත්ත හරිද මේ විදි හැට අර අපේ මල්ලෙ තියෙන ඇතිසදි ජනක කර්මයන්ගෙන් ඒ වෙලාවේ අවකාශ සලසාගත් විපාකයට අවකාශ සලසාගත් කර්මයට අනුව දිරිපත් කරමෙන්න්න පුළුවන් එක්කො කර්මයක් එහමනත්තන් කර්මණිමිත්තාක් හෙමනැත්තංන් ග නිමිත්ත. මේ විදිට මේ කර්මය අවස්ථාව සලසාගන්නවට කියනවා ඕකාස කතකර්මය ඒක වැඩිපුඩ විස්තර වෙන අත්්‍යසාලිනී අටුවාාවේ පිටුවන්ක සිය ද හතුන දාහතරවල මේම විස්තර කරලා පෙන්න්නවා ගති නිමිත්ත අරමුණුවෙන විදිිය පොඩ්ඩ පැහැදිලි කලා දෙන්න පුලන්න කර්මය කියන අප කරපු කර්මයක් කර්ම නිමිත්ත කියන්න ඒකට කරන්න අධාරවෙච්චමක් හරි උබකාරණය හරි ඒ වගේ ද කිවන්නේ ත ගති නිමිත්ත කියන්නේ යන්න තැන පේනවා කියන එක දමත්ම එහි යම් නිමිත්තක් වේෙනවා ඒ යන්න තැන ඇසු කරෙන යම් නිිත උදාරය කර්මය කියලකිවත්ඒ කියන අරකරපු කර්ම සිද්ද හෝ ඊට අදාේ යම් ධර්මතාවයක් මතක් වුණා වෙනවා එහම සහි වුණා වෙනවා කම නිමිත්ත කියලකි වනං ඒ කර්මය කිරීමට අප උපකාර කරගත් යම් දෙයක්දැ අප මල් පුජ කරන්න කියන එක්ක අපට දුවන් ningaliලි සෑ මතක් වේවි එහෙම නැත්තා ඒමල් වටිය මතක් වේම නැත්ත මල්වට්ටිය තියෙන දාස්කතිය මලක් මතක්වේ විමන තැන් නිලුම් මලක් මතක් වේ ගන්න කම්ම නිමිත්ත. අපි මල් පූජා කිරීම කියන කුසල කර්මය කිරීමට යාමේයට ඒට ආධාරපකාරවෙච්ච යන්ිසි නිමිත්තක් මතක් වේ. ඒවට පිතුවකම්ම නිමිත්ත කලේ ඒය අනුසාරයෙන් හරකර්මය ඒ වෙලාවේ සිදුවෙනවා වගේ අපිට දැනින්ට ගන්නා. ඒ වගේ ගතන නිිත්ක් පහලවෙෙන් පුළුව අපි දන්ව අයට ධම්ි උපාස මත්ත්‍යකය කතාව හි දම්මිු පසක් මතරමනවාවද බෙනුුවේ තමන්ව ගෙනයන්නටත්න්න දදිව්‍ය රත දක් කියලන කියන්න එතන මේකම ආය කරත් දෙගන කලා යන ගමනක් නෙමයි නමුත් එහිදී ඔහු දැක්කා කියන්නේ ඒ තමන් යන දෙවව්‍ය ලෝකවලට අදාල දෙව්‍ය රත දැක්කයි කියරණ කියන්නේ අර ඒ වගේ ඒකො දැංගෝක සාමාන්‍ය සඳහන් වෙනවා මෞකුසක ඉපදින්නට කර්මය සූදානම් වෙච් අවස්ථාවක රතුපාටක මවකුසක් පේනවා කියලා ට තිරිසන් භාවයක් ලබනවනන් එක්ක ගන කැලයක් එමනැත්තම් පරවොතයක්ර ඒවාගේ අදාළ රූපධර්මයක් පේන්ඩ ගන්නව කියලා ඒවාගේ සංඥාවත් දැනෙනව කියලා. ඒ විදිහත ඒ ඒ භවය අනුරූපවේ දැ ගතිය කියෙලකි ළඟට පහල වෙන ස්ථානය කියන එකන ටගේ ස්ථානයට අනුරූප වූ යම්කිසි ගත් නිමිත් අකි විමමම තැනට අදාල වූ යම් නිමිත් තක් පේන ගන්නවා කියල ඒ අනුව ඔහු ඒ පැත්තට නැමෙනවා නැ න කැමති වෙනවා කිය අදහසනත නරගත්ත ඒවියට කම්ම නිම කම්මයක් කම්ම නිමත්ක්හෝ ගති නිමිත්තක්ටියයටට මේ මරණසන්නන්නේ ලබෙන අරබුණ විස්තර කරන්නට පුරළුව ඉකට ඒකට අපි කරපු කර්මයද බලපාන මනවාගේ ගතියන්ද පේන්නේ කියන එක අ එක තම විතර තියෙන විශේෂය මේ මරණසන්න චිත්තවීතියේ ඉදිරිපත් වෙන කරමුණට කර්මයේ ප්‍රබ්බල්ල බලපෑමක් තියෙනවා ඒ අනුවයි මෙතන දෙැපි කියන්නේහම්ම බන්ධුවකම්ම යෝනිී කම්ම පටසරණ ආදී වසයෙන් කර්මය මූලිකකොට ඉන්නවා කියලා හඳුන්වන්නේ බෙන්ඩම වැනිි කාරණ නිසා එමනතු මෙතනදී අපි ටෝන කර්මයස් මතු කරගන්න අපට චාසක තිබ්බනන් කොහොඳ නේද එම් අපිට හොඳ හොඳ ටුවස් ටිකත් දාණ්ඩපුළුවන්ුලො මේ සංසාරය වටේනේ හරික ලංගෙට දැම් මේ කර්ම අරුණ ගැන තව චුත්්ටක්තා කරම එතකොට මේකට අපිට පූරුවය කරන ලද කුසලා ගුසට කර්මපතයන් අතුරුන් එකක්න ඉස්මතු වෙන්නේ එතකොට එහෙම ඉස්මතු වෙනකොට ඒ සඳහා තමයි අර ගරුක ආසන් ආච්චින්න කියන ඒ පිළිවෙල අපි දිරිපත් කරන්න සිදුණේ යන්ුම ඒ කර්මය ප්‍රබලතාවේ මත කවු දිස්සරහට එන්න කියනක තීරණයේ එතකොට ඒ එහෙම ඉදිරිපත්වන කර්මයක් කර්මයම අරමුණුනානං ඒකතකොට කර්ම අරමුණක් හැටියට අරගන්නවා උදාහරණයක් හැටියට දැන් එතනති කර්ම අරමුණ කියන එක අප අරගත්තු. ඒ කර්මයම අරමුණු අවස්ථාවට තමයි කර්ම අරමුණ කියල කියන්න එක නර කර්ම පතයක් බවට පත්්චිච්ච කර්මය තමයි අපි අර්මුණක් පි ලතින්. මොකද කර්මපතයක් නොවන කර්මයක් තිබුණත් ඒකම ප්‍රතිසන්දයදන්න නෑ. වෘත්තු පාක විතරණ එහෙනම් කර්ම පතයක් බවට පත් වූ කර්මයන්ග එකක්ම තමයි ඕෝකාසකත කර්මය හැටියට මේ වෙලාවේ කර්ම අරමුණ ඇටියට දිරියට එන්නේ එහෙම තියෙන කර්ම අරම අපි ගත්තොත් කාම ලෝකය අරගත්තෝ අපුසල්ල කර්ම පැත්තෙන් අකුසල් සිට කොළ හැඟ ඇතිවෙනයක්වෙන්න පය හෙනම් හිදිී කර්මය හැටියට මේනක්ුසල් සි කො හිට නැවත මතක් වුණාවවෙන්නට පුළුව සිහකාාවවෙන්න පුළුව සල පැත්තෙන් ගත්තුත් හා කුසලාටෙන් එකක්නෙ අපි කාම වචර ලෝකය අරගත්තන මේදකන අපි ගඩ පුළුවන්වෙන්නේි. අකුසල කර්මීය හැටියට අකුසල සිත එකකොලාා උද්දච්ච සිත හැර අකුස සි එක කොලා හාරමය හටියට දිරිපත්ව වන්න පුළුවන්. කුසලර්මය පැත්තෙන් ගත්තුොත් කාමාවචර කුසලතියෙන අටයින ඒ අටෙන් මොකක් හරිසිතක් ඉදිරිපත්වනා වෙන්නට පුළුවන් කර්ම අරමුණ හැටියට. එතකොට එහෙමන ම අරමුණ කියන එක හැම වෙලාය අතීතකර්මය නැ එමනම් අතීතකරමය අපට ඇහැ කරන්නට නාසේයටෙන්න්නේෙ නෑන ඒන මනොදවාරීකමයි. ඔොන්න කර්ම අරමුණ කියනෙ ඉදිරිටාව වනඒ අතීතකරමයක් තමයි නැවත ඕකාස කතහැට රිස්රට එන්නේ පවස්ථාව ලබාගගේ විස්තරහටන්නේ ඒක චක්කු සෝත ානදවාර වලටෙන්න්න බැහැකෙන් ඕන මනොදවාරයට විතරමයි ොද ඇහැට අපිට කර්මය පේන්නේ නෑ හනම් නොෝදවාරයෙන්ම කරගන්නට සෝනෙ. මේ අනුුව අපට තේරෙනවා අපි එතමමුකු රූප ලෝකයේ ඉප දෙන්නට ඉන්නෙක් කෙනෙක් කර්මය සාමාන්‍යෙන් එතනිද පරගණ කර්ම නිමිත් අරමුණ වෙනවා කියලා ඒකත් විශේ ැහිියත්ක රගන මතක තියාගන්න කාම ලෝකයට තමයි ඔන්නන් කක්මිය මූලික වෙලා ඉස්සරහට එනවා කියන එක කියන්නේ රූප ලෝකය ගත්වොත් එතෙන්ට කර්ම නිමිත්ත තමයි මුල්වෙනවා කියලා කියන්න ඊගට. අල කර්ම නිිත්ත කිය එක කර්ම නිමිත්ත කියනක මරනාසන්න ජවන්වල් තර්මුණන් වෙනවස්ථාවති මොක්දමි කර්ම නිමිත්ත කියන්නේ. උසලා කුසල කම්මයක් සිදු කරන්න වූ කාලෙහිට යට උපකාර වූ යමක් උදාහරණයක් ගත්තොත් සත්ව ගාතනයක දිනම් යොදාගත්ත කඩු පොලූ හරි මනෝහරියකෙන උපකරණ ටික ඒ වගේ මොකක් හරිදයක් මතක්ුණාවවෙන්නට පුළුවන් එතකොටඒ කර්මය නෙමේ කර්ම නිමිත්තන. ඒගේ කුසල පැත්ත සලකවානං ධදානමය ධනමය කුසල ක්‍රියාවක දිනම් දානවස්තුව බුදදු පිල්ලිම ඒ අදී මො හරිය දාන කියන පුුණ්‍ය කර්මයට අදාළව තිබිච්ච යම් දෙයක් අපිට මතක්පුුණනං ඒක ඒ අවස්ථාවේද කර්ම නිමිත්තක් වෙන්න පුළුවන් ඒ කර්මය කිරීමට උපකාරවෙච්ච දෙයක් එහෙමනම් මේ කියන කර්ම නිමිත්ති කියනඒවා ශද්වාරයට මෙෙන්ට පුළුවන් එකමනුද්වාරය විතරක් නෙමේ පිට දැන් උදාාරණයක් හැටියට අපි මරණාසන්න වෙලාවෙන්න කොට අපිට පාට විිත්තිය තියෙන බුදු පිළිමට හැගයාානන්න එකත කොට අපිට මතක්ුණානන් අපි කරපු ලොකු බුද්ධ පූජාවක් සත් බුද්ධ පූජාව මතක් වුණානගේ ඇසරු කරගෙන. අන්න එතොට අර ඇසන් අරගත්ත නිමිත්ත මුල් කරගෙන ජවන්වලින් කර්මයක් මතු කරගත්තා වෙනවා. හරි එතොටේ චක්පු දවාරික විීතියක් නදවු. ර ඉවැනිස් භාව මයි මෙතන දන්නේ හම ශද්වාරයට අර්මුණ වවෙන්න පුළුවන් රමණිමත්. දැඒකන දම්මිකුපස්සක ඇහෙන් දැක්ක කියලන කියන්නේ එක එරටඒ අනිත්තයට වෙන්න එයාට චක්කුවට පෙව්ුණ සමානව දැනෙනවා කියලන කියන්නේ. ඊලංගෙට එහෙමනං ඒ අතීතොෝ වර්තමා අර්මුණක් ලෙස වෙන්නට පුළුවන් ඒ අති තර්මුණක් වෙන්නක් පුළුවන් වර්තමා අර්මුණක් වෙන්න පුළුවන් අත තරමුණන ොත් මන ොද්වාරයට ර්තමා අර්මුණක් වුණො ක් ව පාදී දවාරවලට හයි එහ කෙනෙක් ඇහෝත් එම මේ කොහොමද ජව්හාධවාරයටන්නකි ලැහවා ඇයි ඔයි මරස වෙලා කවරැල මේ ේතික බොඩ කියල පේ ුට්ටක් සිරුත්තිමකට එක තිෙන ිත්ර සේ ආවොත්න්න ඒ අනුවේ ගැන තරහක් ඇතිකර ගත්තන එහම නැතන්න වෙනම කරයා දහසක් ඇතිකර ගත්තන යන ඕනෑම දවාරයකින් ක්‍රියාත්මක වෙන පුළුව. දුවන්දුදුුම් මෙ බුදු හම දුවන්පති ැද්දූ එමවාද අඳුන්කූර සුවදාාවන එතකොට දාලතියන පිරිත්වල සද්දට හිත යොමූුණන මේ විදිෙහට සෝත දවාරය ගාන දවාරය ජව්වාහතුවාරය පතකොට කෙනෙක් පිරිකරාථ ගැහවවාගේ දැනුනාන. ඒම නැත්තං තමන් ඇඩේ වැතිරිලා ඉන්නවා මේ මේ ලෙට ගානයේ දැන් මාස ගානත් තිස්සේ ඇද එතකොටර පිටේ හැදිල තියෙන තුවාලේ රිදිීමමක්කාවාන? එ කොට එක කායිදවාරයට මේ විදිී මන්න ආකාරයට හරි මේ ශද්වාරයම මෙතන ්‍රාත්මක වවැන්න පුුවන් කර්මණනිමිත් අරභය මේක වැඩිස්තර ගොලන් බලන්න පුළුවන් අපිධර්ම ප්‍රධීපිකාව පිටුව හරසිය හතලිස් පහ මේවා වැඩි විස්තර දීලා තියෙනවා ම විශේෂයෙන් අනිකුත් කොත්වල තියෙන රෙෆරන්සස්යාලර් දෙන්නේ සමහර මාතෙක දැංග ිලිෆෝර්න්ින් කතා කර ම නත්තංවකමින්ස් දාන තැන්වලද මතැලතියනවා කෙනෙක්තා උත්සාහ කරනවා කියන්න මේක මගේ මතය කියලාන්නේේ මගේ මතේ ම දිරිපත් කරනවා දිරිපත් කරන්නම නැහැ මම හැම වෙලාක්ම පොත්පත් කියලේ පොත්පත්තල තිය ද තමයි දිරිපත් කරන්න මුො මම මගේ මතයේ දිරිපත් කරන්න මමරහත්වෙලත් නෑ මේ කියන ධර්මතා මම ජීවිතයයට අත්තැකලත්නෑ බොහොම නොවත් ඔල වගේම කට්ටි කෙනෙක් විතරයි ඉති ඒනිසා මම බොහෝවිට මේ ඉදිරිපත් කරන්නන්නේ පොත්්පත්වල එකන පොත්පත් අතරනුත් සම්මතයි කියලා සැලකෙන වැදි දෙෙන සම්මතයි කියලා සැලගෙන පොත්පත්වල සම්ප්‍රදායික්කව තියන දේ තමයි මම කියල දෙන්නේ ඉති ඒන් පරිබාහිරව යම්කිෙනෙකුට හිතුනොත් අන්න අරකිව්වදේ වැරදි නේද කියන කරුණා කරලා ඒකනේ ම මාවත් දැනුවත් කරන්න මහතය අන්නර කිව්දේ නම් පොඩ්ඩක් මෙහිම වඩ බැරිද කියලා. අපි කෙනගෙන තියනන්නේ මෙිහිමයිකර ොද්ක් මාවත් දැනුවත් කරලා ඒැන වැරැද්ද හරියටට උපටශුවරණ මාව නිවැදි කරන්න කියනෙ එක ම මෙතෙන ගන්න විසක් මගේ ද පිළිගන්න කියන එක නෙමි. ඔයගොල්ලත් විමස්ල්ලි බුද්ධිය මේ වාහන්න ටෝනේ පොත්පත් කියවලා වැඩි දැනු ඇැති කරගන්න ටෝනේ ඒ අදී ලෙස. නිසයි මමත් ඒ තැන්වල තින රෙෆරන්සස් හෙම දීලා කතා කරන්නේ. පිද දෙගොල්ල එකට යන් මේ ගමන මිසක් මෝ ගොල් අන්ටිස්රයි යන හෝ මක් නෑ මේ සසර ගමන පොහ මාහරිිටියම එකතු වෙලා ති ඉවර කරගන්ටවන වාල මට දවකරන මවලට දව කරන්න හිදියට තමයි මේ ගමන යායුත්තේ අපිට මේ බය නිව තකිනව කියලක්වෙෙන නද අපි සූත්‍රපිටකය කියවද අපට පැහැදිලිව තේරෙනවා එක භාවයකින් නිව දැක් කියල කතන්දරයක් නෑ අපිමන්ද්‍රී ධර්ම දියුණන් කරගත යුතුයි ඒ නිසා තමා අපි අභිධර්මය තුළ ස්කන්ද ධාතු ආයතන ආදීවසයෙන් මොයි මාතිිකාරන වෙලා විදහම ඒ පිද බෙත බද්බද පෙන්නල 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 ඒ අවබෝධය ලබාගන්න ඒ තමයි විපස්තනා භූමිය හැටට පෙළපොත සඳහන් කරලා තියෙන්නේඒ නිසායි අභිධර්මය වැදගත් වෙන්නේ මේ ආදී දේවල් පිතේරුම් අරගෙන යමුතිමනහ පි කතා කළ කර්ම කර්මය කරම නිමිත ට පස ගති නමිතන්නමොකක් ගති නමිත්ත කියලා කියන්නේ මතු උපදින ලක පිළිබඳව යම ක නිමිත් උදාහරණය කැඩට අපයි නිමති අපයට යන්න නමිත වෙලා ඉන්න වන ඕකාසකත් කර්මය අපායට යොමු වෙලාන්න එතන නති අපේ තින ගිනි දැල්පෙන වලු අප ඉන්න සත්ත්‍ය යම් පේඩ ගන්න වලු මේ අදී වසය බයි හිතන දේවල් පෙනෙන්ඩ ගන්නවල් එතමා පළපොත්‍රක විස්තර කරන විිදිහ පිරිසන් ලෝකට නම් පරවොත කැෑ ආදිය පේන්ඩ ගන්නවඩ දෙව්ලොව යනවනන් දෙවාගනාන් දෙව්‍ය විමාන දිරත් ඒවාගේ දේවල් පේන්ඩ ගන්නවා. හරිද එතකොට මේක අර මකලින් කිව වගේ ශද්වාරයටම එන්ඩ පුළුව මහර පොත්ලති මැනති කියෙන නොදවාරයට විතරයි කියල එකක්ත් මෙමති දි සහන් කල තියෙන යනවති මේම ඒ පොත්වොල විස්තර වෙන ආකාරයට අනුවතේරුම් අරගන්නට මනොදවාරයට විතරයි කියලා සඳහන් වෙලා තියන පොත් කියවල්ලා ට පස්සෙ සමහරයි මාර්ත්‍යක්කාගූ කරනවාර පොතේ තියන මේ ඇති ම දන්නවා ඒගේ පොතේ තියනෙ මයි හැබයි අනිත් පොත්ල මේේ දිහත තියනවා. ඒ විදිහට ඉතින් තම තමන් ඒව තේරුම් ගන්නට ඕනි. යම් යම් තැන්වල අපට පේනවා බුදු දහම කාමය දවුරුද දෙදහස් පන්සී ස්සරට ඇවිල්ල තියෙන තැන යම්යම් පොත්පත්වල යම් යම් අදහස් එකට පරස්පර තැවන තැන් අපි දකිලා තියෙන නැතුවාන්නේම ඒ මම දකින්නේ හොඳ පැත්ත ඇයි ඒ පුද්ගලයෝ මේ බුද්ධ දේශනාව ඒ ආකාරයෙන් අර්ථ දකිනවා හැබැයි ඒ දැක්වීම කසි වෙලාවක පෙළ දහමට විරුද්ධම එ අප දැක්වීමනේ යම්යම් ආකාරවලින් පෙළදහ මේ තියෙන යම් යම් දේවලුත් සමග ගලපලා ඉතිරිපත් කරන්න පුුවන් අදහස් ඉති අපි ඉගෙන ගන්න අය හැටියත අපි තේරුම් ගත යුතුයි මේ මේ දිහට බලනවන්නම් මෙහමයි මේ වි ලනව හමයි හැබැයි මේකයිවියට බැඩුවතර් මූලික ධර්ම සිද්ධන්තයට පටහැනිනගේ කල්හ යුතුයි මූලික ධර්ම සිද්ධාන්තවලට එක ගනන් ඒ දේ භාරගත යුත්තු එෙච්චරයි. ඒමිසක් අර පුතේ තිබුණු පමණින් හෝ අහවලා කිව්ව පමණින් හෝ අදී ලෙස ගන්නවා නෙමේ. කොහොමටත් මගේ පෞද්ගලිකත්දැකීම මාමිච්චර දුරක් ඉගෙන ගෙන ලපු අත්දැකී මනු මනන් දැකළ තියෙන්නේ මේ කොයිකො තැන චටි චටි පොඩි පපොඩි පරස්පරතන් තිබුණත් බොදේ අරගත්තහම මේ තුළ නිර්වාන මාර්ගය ඉතා පැහැදිලිව සවිස්තරව නිවැරදිව්ව තියෙන වග මටනම් පේනවා. ඒ අනුව ඊට බාහිර කරුණු ඒකට කහු කරගෙන ලංකරගෙන අපිට තියෙන්නේ මාර්ගය ප්‍රායෝගිකවත් දැක ගන්නේ එක හරි මනම් නිම හර කන්නපු මිතුනාරගන්නට රිපත් කරන්නට පුන් කියන්න බල ගති නිමිත්ත ක අරමුණ වෙන්නේ ඇත්තටම ඒ ඇදිවිය ලෝකෙ හරි අපයි තියන රෝපයක්ද නැත්තන් අපි ඒ ගැන අහලා තියෙන විදියේතු දාහර නැති දිට දෙවගනාන්කිවෝත් අ දෙවගනාන් දැක්කකිවෝොත් අපි මේ ලෝකෙද දෙවගරන් ගෙන හලා හිතේ මවාගෙන තියෙන චිත්‍රයෙන් ිට පෙෙන්න්නේ එහෙනන ඇත්තවසයෙන් එ ඉන්න දෙකවගන්නන්ගේ චිත්‍රය පට තේරෙන්නේ නැතස දැන් මෙතන ගත්ති නිමි තත් අරමුණු වෙනවා කියල කියනකොට දැ දීවය රත්ත පෙනනා කියලා අ උදාහරණය කියනකොට ඒ පෙන්නෙනවා වෙන්න ඕනි අපි දීව රථ ගැන හල තියන විදිහ කියලයි මටහිත අපහි දව රතය මෙ. අහනුව නමුත්ඒේ දිවිය ලෝකෙ තියන ඩිව්‍ය රථයමද ඒ පේ හෙම නත අපි මෙහිති හිතේ හදාගෙන තියෙනඇ ඇරූපයද දීවිය රත්ථ ගන්න ගතින් නිමිතකයන ඇත්තව ලෙම පත් ඒක මට තේරෙන්නෑ කියන්න ඒක අඇත ඔබ 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 ඉදිරිපත් කරන අදහස්ස හරි ඒ එහෙම එම හිතන්න පුළුවමකද දදිවරය කිය හැඟගෙන දේ මි හැගෙන්ට නෙ කිය දහස වෙන්නපුල හමොත්ම පැත්ට සිත් පරම් පරාව නැමෙන්න්නේ කියල හිතන්නත්තුළුව නතින් හැයි ඒක මට කියන්න තේරෙන්න්නේ නැහැ නමුත් අප අර දම්මිකුපාසක කතාව පෙළපොත තුළ කියවත්දී දම්මිකුපාස කතුමාට හැගේ ගියා අර ඇවිල්ල තියන්නේෙ දිව රත කියන එක හරි එතකොට ඒ තමා දැනගෙන හිට පුදව රතයද ොද තම ට කලින් දිවර දැල න නෑ. කතාාව කියන විදිහ දැනන්දකුමාරන විලොග හිල්ලවා. නමුත් දමිකුපසක ඇ දෙවිලෝග ිහිල්ල අපපු කෙනෙක් කියලා සඳහන් වෙලා නෑන.ඒ නිසා නමු දමිකුපසක අ අර තියන්නේෙ දෙවිරත කියන අදහස පහල වනා කියන්නේ එක්කෝ දැනංහිට පුසරූපයේ එහෙම නැත්තන් තමාට දිවවිරතියයි හැඟෙන ආකාරයට වලුතෙන් දක්කා වුනත්ේ දිවිරතේ විර තරුම්ගත්තා දිහට තයි මට හිතන්න තියෙන්නේ මගේ පෞද්ගලි කුත්රයක්. ඒ කරියටම මෙන්නෙ කොහමට කියලන්න මට කිය ෙන්න ම ඕකදැල් ඇති ජීවිතය ඕන තරංකල් සංසාරය ඕන තරංකල් ඇති මතගෙන හැන් නද හ එතකොට මේ මවිදිහට මේ මරණසන්න නිමිති පහල වෙන්නේ තජෙසන්දී අලුතෙන් ඉදිරිපත් වෙලා තියෙන ඊළඟ ප්‍රචිසන් දිය දීම සඳහා ඉදිරිපත් වෙලා තියෙන ති සන්දි ජනක ඒ අලුත් කර්මය අනුභාවෙන් කියලා තමයි සඳන්වෙන්න එතකොට එවැනි තැන්වලදී ඒ මරණාසන් නිමිත්ත පහලවීමේදදි පකෘතියෙන් පුරු පුරදුගන ල්ජාර කර්මය බෙදීම් හතර අනුව එවැනි කර්මයක් ඉදිරිපත්තුනාවන්න පුළුවන් ඒ ළංඟති කරපු කර්මයක් ඉදිරිපත්තුනාාවවෙන්න පුළුවන් එමන තං අන්‍යයන් විසින් සිහි කරවන ලද එකක් මුල් වෙලා මේ කියන කටයුතු සිදු වුණාවවෙන්නත් පුළුවන් දැගේ කන ගොඩක් පෙලාට අපියෝයා මරණාසන්න කාලයේදී විශේෂ පින් අංකරවනවාට පිරිකර අත ගස්සනවා ඒතිං බෞද්ධයන්ට විතරක් සීමච්ච යකුත් නෙමේ දැන්ම හලතියෙනවා ඔය වෙනත් ලබ්දිකයන් පවා මරණසන්න රෝගියක් ළඟට ගිහිල්ල පොහුගේහන ආසන්නය ඉඳගෙන ඔහුට ඇහෙන පරිත්තෙන් බොහොම සැහැල්ලුවෙන් ඒ තමන්ගේ ශාස්තෘුවරයානන් ගැන මතක් කරලා දෙනවා ඒ විදිහයට නම නිතර නනිතර සජායනා කරනව කිය මං හලා තියෙනවා ඉතින් ඒ කරන්න ත්මොක්ද අප මේ කිව්ව දේීම තමයි නේද අපි කරන දීම තමයි මේ මරණ ආසන්න ඒ ඔහුට හොඳ කර්මයක් සිහි කරවල දීම වෙන්න පුළුවන් එතකොට අපි අනේ පිඩු සිටානගේ මරණ ආසන්න කතාව ඒ අධවසින් තව පෙළ දහම තුළ තියෙනවන කතන්දර ඒව තුළත් ඉදිරිපත් කරලා තියෙනමොකද ඒ රහතන් වහන්සේලා සින් කුමක්ද කලෙයි ඒ වෙලාවේ ලබා දෙන්න පුළුවන් උපරිම අවස්ථාව ලබාදීම නේද. මේ පුද්ගලයට මේ වෙලාවේ ගණ්ඩ පුළුවන් යන්න පුළුවන් හොඳම තැනට යෑමට අනුරෝප වූ කර්මය මතු කරලදීම නේද. එවැනි දෙයක් තමයි මට තේරුම් අරන් තියෙන්නේ ති ඒ විදිහට මේ මරණසන්න කාලීගේ ක්‍රියාත්මක වීම තේරුම් කරගන්න පුළුවන් ඊළඟට අපි බලමු මේ අලුත් ැ මේ විදිහට දැන් න්නෑ. මය ක්‍රියාත්මක වීමෙන් ප්‍රතිිසන්දිගත ශක්ති පහල වීම මේ විදිහ දැන් මෙහම මැරෙන ැලලා ප්‍රතිිසන්දිියයක් ගන්නවා. තැන් කෙනෙ ෙවුත් ඇයි ඉතින් අලුතෙම් ප්‍රතිිසන්දියක් ගන්න කිය ඒ සඳහා අපිට කියන්නට තියන්නේ අවිද්‍යා පෘෂ්ණ, කර්ම මේආදී ධර්මතා අප විසින් සමුච්චේද ප්‍රහාණය කරලා නැති නිසා අවිද්‍යාව ප්‍රහණය කරල නෑ ෘෂ්ණාව ප්‍රහණය කරලා නෑ. කර්ම ශක්තිය සින්දලන් නෑ. ඒ නිසා නැවත අපි ප්‍රතිසන්දිී ගත වෙනවා කොහොම දේකවන්න. අවිද්‍යාව නිසා මොකද වෙන්නේ. අලුතෙන් එන අරමුණ ඒ ඇන කර්මය කර්ණිමිත්ත ගත නිමිතාදී වශයෙන් එම අවසාන වෙලා වෙදි එන අරමුණට කෙරෙහි තියෙන ආදීනව මුවාකරනවා වහනවා. ඒක නිවැරදි ආදීනව පෙන්න්නන්නේ නෑ. එ වුවටහි ආස්වාදයක් මතු කරලා දිනවා වෙන්නට පුළවා දිල්විරතයක් දැක්කනගේට කැමැත් ඇති කරලා දින වෙන්නට පුළුවන් එතකොට මොකද වෙන්නේ ඒ ආදීනව මවාකිරීම නිසාවෙන් එකතම අවිද්‍යාවය කෘත්තිය. එතකට එසේ ආදීනව වැසීම තුළ තන්හාව විසි මොකද කලන්නේ ඒ ආදීනව තියන විශයහි නමාලනව තන්හාාවේ පැත්තට ේදෙන තක. එතට අද්‍යාතන් හා ක්‍රියාත්මක වීම තුළ කර්මය ඒ කියන චේතනාව ඒකට රුපුුල්දීලා ඒ පැත්තටම යොමු කරනවා එතකොට ප්‍රතිසන්දිය වෙනවා උදාහරණයක් දැක්කෝ. අපි අපිහිතමුොකෝ මලක්සිහිවනා කියලා . එ වෙලාවකද අපික සත්‍ර විපල්ලාසයෙන් අරගන්නවා මේ ලස්සන ලක් මේක බුදු හම් දුරුවන්න පුජ කලාන හොඳයි ආතිවශයෙන් මොක්හරවි දික අපේ කරගන්න. එහෙම අරගැනීම තුළ ඒ මල කෙරෙහි අපේ යම්කිසි වූ අනුෂේ වශයෙන්ති විිච්ච ෘෂ්නාවක් ඉදිරිපත් වුණන්න එතකොට අනුසේ වශයන්ති ිච්චයක පරිියුට්ානමක්කමට පත් වෙලා ඒ තුළ අපි එක්කො තන් නාම කලා වෙන්න පුළුවන් එහෙම නැත්තන් අනුෂය මට්ට මේ තියෙද්දිම අපි ඒ ලෞකික කුසලයක් කුසල ධර්මුණක් ගත්තාාව වෙන්නත් පුළුවන් ඒ ඔයි හැටි වෙතත් මේ අවිද්‍යාතන් හා කර්ම කියන තුන් දෙනාගේ බලපෑම අප විසින් සමුච්චේදව ප්‍රහාණය කරලා නොතිබෙනතා කල් අප අපගේ සංසාරයේ ඉදිරියට පවතිනව නැවත නැවත ප්‍රතිසන්දිි ගන්නවා තම සසර කියලා කියන්න එහෙමනං අප විසින් කළ යුත්තේ අවිද්‍යාව ප්‍රණකළ යුතු තන්හාාව ප්‍රහණ කළ යුතු කර්ම ශක්ති්‍යක්ෂය කළ යුතුේ කර්මයට විපාගදීමට තියන ශක්තිය නැතිකළ යුතු මිස කර්මයි කරන්න පැහැ. කර්මයේතියන විපාගදීමේ ශක්තිය කර්මය හදැන්බී තිබුණයි කියලා එක අටුවේ තියනකම් පැලවවෙ නෑනි. ඒක පොංගවල්ලා සුදුසු ගවි්මියක වැපුරුවොත් විතරණ වී ටික පැළවෙන්නේ එහම නම් අපි කරන්නේ අටුව වී තිබුණාව හැබැයි ඒවා පොංගවල්ලා පැළවෙඩ සුදුසු කෙත හදන්නේ නැතුව හිටිය අනම් ොකද වෙන්නේ අරතියන වී ඔොහෙ තිබුණාවේ අලුතෙන් පැළවෙන්නේ නෑ. ඒ වගේ අපේ සන්තානය තුළ තිබෙන අනේක විධකර්මයෝ තිබනාව හැබැයි ඒවා විපාකදීමට අවශ්‍ය භූමිය සක සගන්නේ නැත්තං කර්මයට විපාක දෙෙන් අවස්ථාවත් නෑ ඒක කරන්න පුළුවන් තන්හාාව දු තන්හාාව දුරු කරන්නට පුළුවන් අවිද්‍යාව දුරුවීමෙන්. මේ විදිහට අවිද්‍යා තන්හා දෙක ඉ එකිනිික සම්බන්ධයි. ඒ අදීවශයෙන් තමයි ප්‍රතිපදාව ගොඩ නැගිලා තියෙන්නේ. ඒ ප්‍රතිපදාව තුළ හරියට පුහුණු වීම තුළ අපිට පුළුවන් තන්හාාව අවිද්‍යාව, සමුච්චේද ප්‍රහණය කරන්නට එවිට කර්මයට විපාකදීමේ ශක්තිය නැතිවෙනවා ඒ අනුව. ඊළංඟ ප්‍රතිසන්දිය ගන්නේ නැහැ ජාති නිරෝධෝනං එතන නිර්වාණය හැටියට එනවා මේ විදිර තමයි බෞද්ධ ප්‍රතිපදාව ගොඩනැගිල තියෙන එහෙම නම් අද මෙතනෙකින් අපි සමප්ත කරනවා මොකදද මේ වීති මුක්තකා්ඩය අපිට ඊළඟට කතා කරන්නට තියෙන අලුත් පාඩමක් රූපකාණ්ඩය දද මෙතක් කතාලළ නාම ධර්මයන්ගේ පැවැත්මන චිත්තකාණඩේ කතා කලා ෛයිජසිකකාඩ කතා කලා ඊට පස්ස ගොල්ල ගේ සම්පයෝග යෝග කතා කළ සංග්‍රහ පැත්ත කතා කලා ඊට පස චිත්ත ීති ගැන කතා කලා ඊට පස ීති මුක්ත ගැනමේ ඔොහොම අපි කතා කළේ නාම ධර්මයන්ගේ පැවැත්ම කරමය නාම ධර්ම ආද දේවල පවැත්ම සසාහිටනු රූප අනනිකුත් කාරු කරුණු කාරණාන ඊලර අපිට කතා කරන්න කියනවා නාම ධර්ම පැත්ත නෙමේ රූප ධර්ම පැත් රූපය කොහොමද මේ සසර ගමනට කහුවෙන්නේ පැවැත්ම කොහොම ඇතිවෙන්න ආදී වශය ොනොමද රූපක කියන්නේ ඒ වගේ හැසිරීම කොහොමද ඒදී කරුණම අපිටි ගැන ගන්නට තියෙනවා අපි හෙමනම් ඒවා ඊළඟ පාඩ මේ දීගැ කනම් දැන් වෙලාව දහායයි නිසාම මේ පාඩම ලබන සපට කල් දමන්න මේ වෙලාවෙක පටන්ගන්නවාට වඩා. මෙතෙක් කතා කරපු නාම ධර්ම ගැන චිත්ත චෛතසික වගේ අඩිකුත් අමු රණ චිත්ත වීපී වීති මුක්ද මේ කියන කාණ් ගැන මොහරි ප්‍රශ්නයක් තිෙනවන සාකච්ඡා කරන්නට පුළුවන් අපට ඊළඟට අපි රූප කාණ්ඩියය ඊට පස්සේ රූප කාණ්ඩම් පස්සේ වෙන වෙන මතෘ කා අයටත කතා කරලා මේ පාට මාලා අවසං වෙනවාව ඩොක්ටෝම්බර් නොයම්බර් වෙනකොට මෙතෙක් කතාකරපු මාතතු කාගෙන මොහරි ප්‍රශ් තියවන දිරිපත් කරන්නට පුුව මට මේ නායුවනේ ආරිය දම්ම හාමුදුරුවන්ගේ අ අිධර්ම අබිධර්ම භාවන පොත හොයා ගන්න පුළුවන්වෙේද දන්නඒ දෙවැනි වස්රේ පොත නේද දෙවැනි වසරේ අභිධර්ම භාවනා පොත්න් ඒක මුදරණන්නේ නැහ ඉතිරි කාලයේ න මුද්‍රණය වී කියලා හිතනවා දැන දැනට මගේලඟ මගේ මට මතක විදිහයට එකක් පොතක් තිබුණ පලවෙලි පොතක විදඒ ග ලඟන්න හැ බතුමිය කොහෙද ඉන්නන්නේ මං රාජකිසා ඔබ තුම දෙවනිවස් ඉතින් ඒ තිනවා ඉන්ටනට එක ඩවනෝඩ කරගන්න පුළුවන් කරග කොටකපිය ගන්න පුළුවන්න්නේ මේ මට කියන්නක මද ඉන්ටනෙටේ ගන්න කියන ත්‍රපිටක ඩොට්ටල්ේ කියන ත්‍රිපිටක ඩොට්ටල්කේ කියන එක බිම් පොඩක් දෞවස් කල බලන්න එක තුළ තියෙනවා ඒ ල ති න ලයිබර එක තුළ ඒ අදාළපුත් තියෙන ලයිතෙරවන් සරණයි හොඳ එහිම නං විෙන ප්‍රශ්න තියෙනවාද නැත්තන් අපිද දරසි පාඩම එකකින් සමප්ත කරු එ රාජගිරිය තියනවා මේ අ්දරපොත් තියන එක ශොප්යක් තැනක් අන්න එතනින් හ ගන්න පුළ ඇැවෝතින් තරගන්න පුළා කොතන දන්න තියෙන මන් දන්න විදිියට පුද්ධෝ ූපාර යෙන්නේ පුද්ගමපොත විකුණන්ට නැහැ බුද්ගමුව පාරයයා ඔබෝය කියන්නේ අරබීමේ කෞු්දේ මානයෙන් මහත්මියගේ පොත්්දෙන තැනන්න ඇති ෂෙද්දකසරානෙ ඔවු එඒ ඇය ලට නෑ මන් දන්න තරමට ඔබල උබට චෙක් කල බලන්න පුළුවන් මං බලාන්න දනුන්දීම ප්‍රකාරව මේ පට්ඨානස්භාවට බාන්්ඩව ගීම්තෝගම ටිකක් බාරදුන්නගේ හිල්ලමම හාල් පරික්්තුවාදීදවල් ලෝනු සිුදු ෝනු දීටයක් ඔබ අමුනීම බො හොඳයි මේ වෙලාව මොකද පටන්දම සභාවත් අනිකුත් පංසලුත් මේ වෙලාවේ දායකයන්ගේ පැමණීම නවත්තල තියෙන ොකද ඒ තුළ මරෝග ප්‍යපති වන්න පුළුවන් නිසාක බහ පන්සල්ල පොඩිස්වාමීන් වහන්සේ ලයින්නවා අඩුගාන න්නත් ලබා නොගත්තාය එ නිසාවෙෙන් පොඩිස්වාමීන් වහන්සේලාගේ ආරක්ෂාව වෙනුවෙනුත් පොදුව क्या रा උपदेश මताත් හම පසल में भार ने मेदा विशेषन සधय के මේ पමभाी रखने में හම පांසල ञැනම අවधන යොමුुකරන්නට මක ම පपांसाल की ही पයක් कैसුරු කරනවා ඒ පසල්ල තියෙන सभावे दिහා बලलाईයි ंगගේ इल्ली मतकाले इති හැම පांසलටම මේ වෙला තා दुस करයිई නමුත් ते ස්स्वाමन वहහनසගේ ती आ पे चताාව නිසා रिजु ඇහුවටමොනොवाक කියන්නේ න අනේ මह අප ඉंग होंग ඉන්නवा කියනවා මිසාක් මට අරකණය මේ කනෑගේල හාමුදුරල් කියන්න නැහැ ඒයිඒ ඒ ස්වා අමන්හන්සේලාගේ තින අල්පේචතාවේ නිසා. නමුත්තර ළංගෙන් ඇස්සුරු කරන කෙනෙක්ට පැහැදිලිවපේනවා ඒ ඒ පන්සල්ලොල කොයි තරං අපහසුතා තියනවද කියලා. ඉතිං අර විච්චේවධාන දාත මෙ සොයා බලා නිධනදය යුතුවෙන්නේ අඩුපාඩුව පේස්ොවෙල බල ඒ දිහටනැතිගේය නිසා මෙතන ඉන්න බොදු දහමට ලැදී පන්සල් ලාස්ශ්‍රය කරන පරිසක් නිසයිමං විශේෂන්ගේ ඉල්ලිමක් කල. ලංගම තියන පන්සලේ කැවත්ම පැකගන්නට මොක දක්ට පන්සල් පැකගැනීම අවශ්‍යයිඒ පන්සල් රැකුුණ නිසාමආ අපිටත් මේ බුදුධම ඉගෙනගන්නට මිච්්‍ර කාලයක් රැකිල ආවේ ඒ නිස්සා හැම පන්සලක රැකගැනීම අවශ්‍යයයි සංස්වාමීන් වහන්සේ රැකගනීම අව්‍යයි හම පන්සලකට මතිං උදවකරන ඒ ළංඟගත මන්දැක්කායි මගේ ඉල්ලීම මත බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙලා පට් අන සභාවය ගිනුමට මුදල් බැරකරලායි අදාළ දත්ත ा सहारा ය कर ने तेරना को වෙता बंडरी තුො ्य हලහො त्मी න්නේ තු තුයි අ ඔගොල්ල තුමාට डिසිट करරिया හට වने කොට ගල්ල ගල්ලට अनोलेजमेंट का පटन सभाාව रिසි පත ලැබෙන්නේ නැහැ ඒතු අප තියන්නේ සේවිස් කකවන්් එකක් ඉතින් සේවිංක්ස්කවුන්් එක චරිටිහකට තියෙන කොට අපිට ඉන්ටනට් පහසුකන් අර ඔන්ලයින් වීවි ැසිරිටිව දෙන්නේ නෑ බැංකුව ඒ චරිටස්තුලට දෙන්න නැහැ කියන පදම ඒ නිසාවිං ඔගොල්ට සල්ලි දැම්මට අපි ටඒක දැම්මයිඉගලෙක පාට චෙක්කරගන්න විදිහ නැහැ. චෙක්කර ගන්න නැතුව රිසිට් කල්ලියන්න බැහැ. ඒ නිසා එතැන රිසිට් එක ලැබීමේදී කිසියම් පමාවක් වේවි ඒ ප්‍රමාදය, බාඩා ගරිකම හතාගේ වැරද්දක් හෝ නොදල්ලාව පරිහරණයක් හෝ නිමේ යන්නේ හොදේ මේ තියෙන වාාවරනීමට බැංකෝට ෙහිල්ල පොතබ්ඩට් කරල හරියට ඒේවා නිවැැරදදිව දත්ත ලබාගන්න නිමැරද්දි ඩිපොසිට් එකට නිවර දි සිිත්පත් ලියන්න පැනැත්තන් අපි ඔඩක්ස්ටල පස්සන මහල කොඩික් නැහ නමු තියන ොඩිට හරි හරියට වෙන්න පය ලොක හා මුදුරු අන්මලාන් කියන්න හරිද හරියට කරන්න කියලා. ඉ ඒ නිසාඒ සිත්්පත ප්ඩ ප්‍රමාධ වනාට කරුණ කරල එකගන සමවජනය කරලා වසාසි වදාරන්නමම් පැත්තකුත් අපිට තියෙන නිසා හොයි වෙනත් පාඩමට දාල කරුණු නැති නිසා මෙයා මට කියඩෝන මටනල් රිසිට්ටෝන්න හ ම මුදල්ටික පරිතයා කර මම ඉංගලන්තින මගේ ආලුව කියීප දෙෙනකොට දෙන්න කියලා දැම්ම ඒගොලොට රිසි අවශසන්න ඒවා මහත්ත ආතයට ලැබෙන නොනගේ හොඳට ඇැති ඔඒ නිසා තමා අපි පෞද්ගලක නංගලක දල්ලිල්ලන්න නැතුවමත ගනුට මුදල් දාාන්න කියන්නේ ඒනි සයි එත කොටේ එක ඒම පරිහරණය වෙන නිසා මා කොඩා අපින් ඉති මට පුළුවන් හැිය මං මගේ හොයිබෝ හොදයි ओब रि दुनत नेतात अी आयत अ ेट अरिि ड लोगों हमंग नी है यह मना आधदवश्य अपी मितक पेला विधार्म समसन कि दिला लपागत शरमासले सासन आरता करओ से संय दु के देव दे बताऊं ඒ වගේම එ ධර්මය රැකල දුන්ුමහාසංගරත් එක පටන දම්ම සභවි සේරු ස්වාමීන් වහන්සේ ලාටත් මේ තාක්ෂන සහය ලබාදී සුම් තාක්ෂණය आपको වෙත ලබාදීල මේවා පශ කරගෙනම සලසපු හැම දෙනාටමත්මියගේ ඥාතින් ගुරුවරු දෙම पියුම හැමෝටමත් මේඋුසලය එකසේ අනුමෝදැන් बීම හැමෝටමන් මහ නිවන් සුව පිණසම මේ කුසලය උපනි ශ්‍රේවේවා හේතුවාසනාවී වා කියල පාර්ථනා කරම් සාධසා අඩක් පර්ථනා කරන අපි පිනට යොමු කරන්නවා අපට ධර්මය කියෙලා දෙෙනවා මහත්මයාට නිවනිින්ම සැනසීම ලැබේවා තිවා ෝතෙෙන